රුවක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. නාසා ආයතනයේ ඉහළම තනතුරක් දරන යගේම නාසා ආයතනය තමන්ගේ කාර්ය මණ්ඩලයේ කෙනෙකුට පිරිනමන ඉහළම ගෞරව සම්මානයට හිමිකම් කියූ පුද්ගලයෙක් විද්වතෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. එතුමා නමින් ලෝකයේ තියෙනවා පේටන් බලපත්‍ර 25කට ආසන්න සංඛ්‍යාවක්, මම හිතන්නේ 22ක පමණ ප්‍රමාණයක්. සොයා ගැනීම සහ ඒ සොයා ගැනීම භාවිතයට ගැනීම පිළිබඳ පේටන් බලපත්‍ර 22ක හිමිකරුවා තමයි මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා. යටියන්තොට කෑගල්ල යටියන්තොට ළමා කාලයේ අධ්‍යාපනය ලැබලා නාලන්දාව හරහා කොළඹ විශ්වවිද්‍යාලයෙන් පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හිමි කරගෙන මම හිතන්නේ ලෝකයේ එක්තරා විශේෂ අධ්‍යයන ක්ෂේත්‍රයක විශේෂඥයෙක් හැටියට කීර්තියක් දිනාගත් ඔබතුමා ඉතාමත්ම ගෞරවණීයව පිළිගන්නවා. 2 feet down, 2.5. Picking up some dust. 3 feet, 2.5 down. Fake shadow. 4 forward. 4 forward. Drift into the right a little. 2.5. Contact light. Okay, engine stop. Houston, Tranquility Base here. The Eagle has landed. Roger, Tranquility. We copy you on the ground. You got a bunch of guys about to turn blue. We're breathing again. Thanks a lot. Okay, Neil, we can see you coming down the ladder now. I'm at the foot of the ladder. The lamb footbeds are only depressed in the surface about 1 or 2 inches. I'm going to step off the lamb now. That's one small step for man, one giant leap for mankind. It's raining, John. Okay, let's go, would you, Charlie? You got all your steering, it's great. Oh, this is going to be some kind of different ride. Hippity-hoppity, hippity-hoppity, hippity-hopping over hill and dale. T-minus 10, 9, 8, 7, 6, 5, 3, 2, 1, 0, and liftoff of Space Shuttle Atlantis on a mission to build, resupply, and to do research on the International Space Station. Houston now controlling. Atlantis begins its penultimate journey to shore up the International Space Station. අපි විද්‍යාඥයෙකුගෙන් අහලා බලමු. නිකම් විද්‍යාඥයෙක් නෙවෙයි මහාචාර්යතුමා, දැන් විශ්ව ගවේෂණයේ යනකොට මේ ග්‍රහලෝකවලින් ග්‍රහලෝකට අර දැක්කනේ අපි රූපරාමු දැක්කනේ සඳ මත පා තැබීම, ඒ වගේම තවත් යානාවලින් හොයාගෙන ගවේෂණය කරගෙන යනවා. හැබැයි මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට පේන්නේ නැති තැනුත් ආවලු. මහා අන්ධකාරයකට ගියාලු. අන්ධකාරයකට ගියාට පස්සේ කිසි දෙයක් ඡායාරූපගත කරගන්න බෑ, කැමරාවලට අවශ්‍ය කරගන්න බෑ. මේක ලොකු අභියෝගයක් වුණා. කොහොමද මේවා මේ රූපේට ගන්නෙ, කැමරාගත කරන්න කියලා ප්‍රශ්නෙට උත්තර දුන්නු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ඉන්නවාද දොරමඩලාවේ? ඒ ප්‍රශ්නෙට පිළිතුරක් හැටියට අධෝරක්ත ඇස් දෙකක් දීපු විද්‍යාඥයා, එහි පේටන් බලපත්‍රයේ හිමි, ඒ කැමරාව සංවර්ධනය කරලා දියුණු කරලා ඒක පේටන් බලපත්‍රයේ ලබාගත් විද්‍යාඥයා තමයි අද මෙහි ඉන්නේ. ඒක ලෝකයට ලොකු සොයා ගැනීමක් බවට පත් වුණා. මේ අපි බොහොම සරල තැනකින් පටන් ගමු. ජීවීන්ට, තවත් ජීවීන්ට ජීවත් විය හැකි තැන් මේ අවකාශයේ, අභ්‍යවකාශයේ තව කොහේ හරි තියෙන්න පුළුවන්ද අපේ ආචාර්ය ගුණපාල සුරි? ඇත්තටම අපි දැනට දන්න විදිහට අපි වගේ
අපි කියන ඇඩ්වාන්සේම නැත්තං උසස් ජීවීන් අපි දැන්ට දන්න විදිහට පෘථිවිය පමණයි ඉන්නේ. හැබැයි ඒකෙන් කිසිම විදිහකින් අදහස් වෙන්නේ නැහැ විශ්වයේ අපි විතරයි කියලා දියුණු ජාතීන් ඉන්නේ. මේක ගැන හොයපු විද්‍යාඥයෙක් හිටියා ඩ්‍රේක් කියලා 1960 ගණන්වල. ඒ ඩ්‍රේක්ගේ ඊක්වේෂන් එකක් තියෙනවා, සමීකරණයක්. ඒ ඩ්‍රේක්ස් ඊක්වේෂන් එකට දාන්න පුළුවන් අපි දන්නේ නැති ඒවා හයක්. දැම්මහම අපිට හොයාගන්න පුළුවන් එස්ටිමේට් එකක් ගන්න පුළුවන් මේ විශ්වයේ, විශ්වය කියලා මම දැන් මේ දල වශයෙන් හඳුන්වන්නේ අපේ කිරිසයුර කියන මන්දාකිනි අපේ ගැලක්සිය, ඒකේ කොච්චර තියෙනවද කියලා කැල්කියුලේට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට එස්ටිමේට් කරන්න පුළුවන් අපි දන්න විශ්වය. දැන් අපි දන්න කිරිසයුර කියන එකේ අපිට දල වශයෙන් අපි කැල්කියුලේට් කරලා තියෙනවා තාරකා බිලියන 200ක් විතර තියෙනවායි කියලා කිරිසයුර කියන මන්දාකිනේ ගැලක්සිය. දැන් එතකොට මම අන්තිමටම මේ ඩ්‍රේක් සමීකරණය පාවිච්චි කරලා දැන් අවුරුදු 5කට විතර ඉස්සෙල්ලා මේකට දාන ඒ දන්නේ නැති ඒවැ පැරමීටර්ස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ, ඒවැ අපිට තියෙන දැනුම කාලෙන් කාලේ වැඩි වෙනවා විද්‍යාවෙන් වැඩි වැඩි දේවල් හොයාගන්නකොට. දැන් අපේ ඉර වගේ ඉරවට භ්‍රමණය වෙන ග්‍රහලෝකයකනේ අපි ඉන්නේ, පෘථිවිය කියන්නේ. ඒ වගේ ඒවා ලක්ෂයක් විතර තියෙනවා කියලා තමයි මට තේරෙන්නේ, මට තේරෙන විදිහට. දැන් විශ්වයේ වෙන තැන්වල ජීවීන් නැත්නම් ඒක හරිම පුදුමයක්. විශ්වයේ හැම තැන්වලම ජීවීන් ඉන්නවා. හැබැයි අපිට හොයාගන්න තියෙන අමාරුව තමයි දුර වැඩිකම. දැන් හිතන්නකො කූඹියෙක් මෙතන ඉන්නවා, තව කූඹියෙක් ඉන්නවා ජපානේ. කූඹි දෙන්නට කතා කරගන්න බෑනේ. ඒගොල්ලන්ට හිතන්න පුළුවන් අපි තනියම ඉන්නේ කියලා. ඒ වගේ වැඩක් අපිට වෙලා තියෙන්නේ දුර වැඩිකම නිසා. අපිට දැන්ට දැන් දන්න වැඩියෙන්ම වේගෙන් යන්නේ ආලෝකය. ආලෝකයේ තප්පරයට හැදෙන 186,000 වේගෙන් යනවා. ඒ ගානට ගියත් අපිට ළඟම තියෙන තරුව ඇල්ෆා සෙන්ටෝරි තියෙන්නේ ආලෝකයේ වේගෙන් ගියොත් අවුරුදු 4.2ක් ඈතින්. ආලෝකයේ වේගෙන් 10 ඉහක වේගෙන් ගියොත් ඒ කියන්නේ තප්පරයට හැතැම්ම 18,000. තප්පරයට හැතැම්ම 18,000ක වේගෙන් ගියොත් අවුරුදු 42ක් යනවා. දැන්ට අපිට විශ්වගත කරන්න පුළුවන් චන්ද්‍රිකාවක් වැඩිම වේගේ දල වශයෙන් තප්පරයකට හැතැම්ම 10ක් විතර. එතකොට හිතාගන්න පුළුවන් කොච්චර කල්යයිද කියලා ඇල්ෆා සෙන්ටෝරි කියන ළඟම තරුවට යන්න. ඉතින් ඒකෙන් ද චන්ද්‍රිකාවන් ඇරලා ගවේෂණය කරන්න බෑ මේ තැන් අපේ සෞර ග්‍රහ මණ්ඩලෙන් පිට. ඒ වගේ ඒවා අපිට ගවේෂණය කරන්න පුළුවන් ඒවෙන් එන ආලෝකය මේ ඇනලයිස් කරලා. ඉතින් ඒකට අපේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ඔරිජින්ස් ප්‍රෝග්‍රෑම් කියලා. අපි ඒකෙන් බලාපොරොත්තු වෙනවා, ඉස්සෙල්ලාම අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ඉර වගේ මධ්‍යම ප්‍රමාණයේ තියෙන ඉරවල් වටා භ්‍රමණය වෙන අපිට පේන තරු ඔක්කොම ඉරවල් මධ්‍යම ප්‍රමාණයේ තරු වටා භ්‍රමණය වෙන පෘථිවිය වගේ නිල් පාට කුඩා වතුර සහිත ග්‍රහලෝක හොයාගන්න. ඒකට හේතුව තමයි ජීවීන් තියෙන්න පුළුවන් අපි දන්නේ නැතුව අපි දන්නේ නැති ක්‍රමවලට, ඒ කියන්නේ වතුර පාවිච්චි නොකර. අපි දන්නවා පෘථිවිය හැදිලා අවුරුදු බිලියන 4.2ක් පෘථිවි කියන්නේ අපේ සෞර ග්‍රහ මණ්ඩලයේම හැදිලා. එතකොට මේකේ අපි ඉන්න පෘථිවිය, ඒ වගේ අපි ටෙරස්ට්‍රියල් ප්ලැනට් කියලා කියනවා, සිකුරු, බුධ, පෘථිවිය, අඟහරු වගේ ඒවා ලෝදිය වගේ තිබුණේ. තාමත් ඇතුලේ තියෙන ලෝදියනේ පෘථිවිය. ඒක හීතල වෙච්ච කට්ටේ තමයි අපි ඉන්නේ 17,000ක් විතර ඝනකම. දැන් මේක හැදිච්ච ගමන්ම අවුරුදු බිලියන එකක් විතර එනකම් වතුර තිබිලා නැහැ. අපිට වතුර වැටුනේ අපිට ඒක හොඳට සාධක තියෙනවා කඩන් වැටෙන උල්කාපාත වලින්. ඒ වතුර ලැබුණ ගමන්ම ඉතාම සරල ජීවීන් පෘථිවිය හැදිලා තියෙනවා. ඇමීබා වගේ ඒක ශෛලී, ඒ වගේ ඒවට අපිට තියෙනවා ෆොසිල් කියන පාෂාණ වලින් සාක්ෂි තියෙනවා. ඒකෙන් අපිට ඔප්පු කරත හැකි මේ වගේ ලයිෆ් එක හැදුණයි කියලා. ඉතින් ඒකෙන්ද අපි ජීවීන් ගැන හොයනකොට අපි හොයන්නේ කාබන් බේස්. එතකොට අපේ වගේ ජීවීන් වතුර සහිත තැනක ඉන්න ජීවීන් තමයි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපිට දල වශයෙන් තරු විශ්වයේ තියෙන අපේ මන්දාකිණියේ තියෙන කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි රතු යෝධ තරු. අපි ඉංග්‍රීසියෙන් කියනවා ජයන්ට් රෙඩ් ජයන්ට්ස් කියලා. මේවා මේ බර්න් රේට් එක, එනර්ජි පිටගන්න එක ඉතාම වැඩි. මේවා වැඩිකල් ජීවත් වෙන්නේ අවුරුදු මිලියන් 100කින් 200කින් සුපර්නෝවා එකකින් පුපුරලා යනවා. ඉතින් ඒකින්ද ඒව වටේ තියෙන
ග්‍රහලෝක ගැන හොයලත් වැඩන්නේ. මොකද ජීවිතේ හැදෙන්න ගොඩාක් කල් යනවා. ඒ කියන්නේ අවුරුදු මිලියන් ගණනාවක් යනවා. ඒක හින්දා ඒව ගැන හොයලා වැඩන්නේ. දැන් අපේ ඉර වගේ මධ්‍යම ප්‍රමාණයේ තරු හරිම ස්ටෙඩි ස්ථාවරයි. ඒවට අවුරුදු බිලියන් ගාණක් තියෙන්න පුළුවන්. ඒක හින්දා ඒව වටේ භ්‍රමණය වන වතුර සහිත ග්‍රහලෝක තියෙනවා නම් ඒවෙන් ජීවීන් හැදෙන්න තියෙන ප්‍රොබබිලිටි එහෙම නැත්නම් සම්භාවිතාවය හරි වැඩි. අන්තිම ගණේ තමා අඟුරු මිනි තරු. ඒව ඉතාම පොඩි. ඒවත් අර තර්මෝනියුක්ලියර් ස්විච් එක ඔන් වෙලා නැහැ. ඒ කියන්නේ ඒකේ ෆියුෂන් රියක්ෂන් එකක් වෙන්නේ නැහැ. හයිඩ්‍රජන් දෙකක එකතු වෙලා හීලියම් හැදෙන්නේ නැහැ. ඒකින් දැවට උෂ්ණත්වය දෙන්න බෑ. ඒ වටේ පෘථිවිය වගේ වතුර සහිත ග්‍රහලෝක තිබුණත් වතුර මිදිලා තියෙන්නේ. ප්‍රශ්නේ දෙන්න බෑනේ. ඒකින් ද ඒවත් අපි හොයන්නේ. ඒකින් ද දැන්ට අපි හොයන්නේ පෘථිවිය වගේ කුඩා ග්‍රහලෝක අපේ ඉර වගේ මධ්‍යම ප්‍රමාණයේ තරුවට භ්‍රමණය වෙන. ඒවත් අපි හොයන්නේ අපේ ඉඳලා ආලෝක වර්ෂ 100-157 අතර. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ අපේ නේබර්හුඩ් එකේ කියලා. අපි ඉන්න හරිය. අපේ මන්දාකිණියේ ඝනකම කොච්චරද කිව්වොත් එක කෙරෝලක ඉඳලා අනෙක් කෙරෝලට ආලෝක වර්ෂ 100,000ක් යනවා. ඒක හින්දා අපි එච්චර ඈත හොයන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේ මන්දාකිණියෙත් දැන් ඒක බොකුටු මිගන් දෙකක් තිබ්බහම එක උඩ එක තිබ්බහම වගේ තමයි පැත්තකින් බැලුවොත් හැඩේ. දැන් මැදට අපි කියන්නේ බල්ජක් කියලා. ඒකෙත් අපි හොයන්නේ නැහැ ලයිෆ් එක. මොකද ඒකේ තියෙන තරු හැප්පෙනවා නිතරම. ඒකින්ද ගොඩාක් ස්ථාවර තත්වයක් නැහැ ඒ තරු වලට. අපි හොයන්නේ උඩින් බැලුවොත් මේක බූවල්ගේ වල්ග වගේ පේන්නේ, අත් වගේ. ඒ අත් අන්තිම තියෙන තරු තමයි අපි ගොඩක් ඉන්ට්‍රෙස්ටඩ්. මොකද ඒ තරු හැප්පෙන්නේ නැහැ. දැන් අපි 2009 කෙප්ලර් කියලා චන්ද්‍රිකාවක් අහසට දැම්ම. මේකෙන් අපි අර මං කියපු ඉරවල් වටා භ්‍රමණය වෙන ග්‍රහලෝක හොයන එක තමයි කරන්නේ. දැන්ට අපි ග්‍රහලෝක හොයාගෙන තියෙන 5000ක් විතර. හැබැයි අපේ කෙප්ලර් කියන යානය බලවත් නැහැ, ප්‍රබල නැහැ. මේ තියෙන ග්‍රහලෝකවල වතුර තියෙනවද කියලා හොයන්න. දැන් අපි තව අවුරුදු 3කින් බලාපොරොත්තු වෙනවා JWST කියලා, James Webb Space Telescope කියලා, Hubble එක වගේ 6 ගුණයක් ලොකු දුරදර්ශකයක් විශ්වගත කරන්න. ඒකෙන් අපිට ගොඩාක් වෙලාවට හොයාගන්න පුළුවන් වෙයි මේ පෘථිවිය වගේ කුඩා නිල් planet අපේ ඉර වගේ මධ්‍යම ප්‍රමාණයේ තරුවට භ්‍රමණය වෙන. අපි ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා ඊටත් වැඩිය powerful මේ දුරදර්ශක අරින්ද. ඒකෙන් අපිට බලාපොරොත්තු වෙනවා ඒ ග්‍රහලෝකවල හරියටම වතුර තියෙනවද. ඊට පස්සේ ඒ වතුර විතරක් නෙමෙයි, ඒවා තව සාධක අපිට හොයාගන්න පුළුවන්ද, ක්ලෝරෝෆිල් වගේ ඒවා තියෙනවද, එතකොට අපිට ජීවීන් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ හින්දා මේ ජීවීන් හොයනකොට අපිට විද්‍යාත්මක විදිහට ගිහිල්ලා හොයන්න බෑ ඇත. ඒකෙන් එන සිග්නල් එක ඇනලයිස් කරලා තමයි හොයන්න පුළුවන්. දැනට තියෙන සාධකානුව වඩා ආසන්නතම මේ මොනවද ග්‍රහලෝක ජීවීන් පවතින්න පුළුවන් කියලා විශ්වාස කරනවා. අපිට දැන්ට හම්බෙලා තියෙනවා ග්‍රහලෝක කීපයක් පෘථිවියේ ඉඳලා අපේ ඉරේ ඉඳලා ආලෝක වර්ෂ 50ක් විතර ඇතුලේ තියෙන මධ්‍යම ප්‍රමාණයේ තරුවටාවන් භ්‍රමණය වෙන පෘථිවිය වගේ එකක්, පෘථිවිය වගේ 1.2ක් විතර ලොකු ග්‍රහලෝක අපිට හම්බෙලා තියෙන කීපයක්. මම හිතන්නේ 3ක් හරි 4ක් හරි. හැබැයි දැන් ඊට පස්සේ එහෙම නිකම්ම ග්‍රහලෝකයක් හම්බුණාටත් මදි. දැන් ග්‍රහලෝකේ අර ඉර ළඟින්ම යනවා නම් ප්‍රශ්නේ වැඩි. දැන් අපේ බලන්නකො බුධ ග්‍රහය, සිකුරු ග්‍රහය හරිම වැඩි රස්නේ. සිකුරු ග්‍රහයගේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 600ක්. ඒකේ තියෙන ඊයනුත් දිය වෙලා තියෙන්නේ. ඒ වගේ එකක ලයිෆ් එකක් තියෙන්න බෑ. දැන් හරියටම පෘථිවිය ගානට එනකොට තමයි සෙන්ටිග්‍රේඩ් අංශක 20-30ක් එන්නේ ජීවීන් තියෙන්න හිත කරලා. උෂ්ණත්වයක් දෙන්නේ. ඉතින් අපි ඊගාවට බලන්න ඕනේ මේ ග්‍රහලෝක යන්නේ අර ඉරේ එහෙම නැත්නම් අර තරුවේ ඉඳලා හරි දුර ප්‍රමාණයක්ද කියලා. අපි ඉංග්‍රීසියෙන් ඒකට කියනවා හැබිටබල් සෝන් කියලා කියනවා. ලයිෆ් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරු කියනවා ගෝල්ඩි ලොක් සෝන් කියලා. මේ ඉංග්‍රීසි නවකතාවකින් ආවේ ගෝල්ඩි ලොක් සෝන් එකේ තමයි පොඩි ළමයින්ට හොඳම ආසම කරන ඒවා තියෙන්නේ. ඉතින් ඒ වගේ එක තියෙන යන් ඒ වගේ කක්ෂයක යන්න ඕනේ. ඒ වගේ ගියොත් අපිට වතුරක් තියෙනවා නම්, හරි උෂ්ණත්වයක් තියෙනවා නම්, හරි ඕන කරන මූලද්‍රව්‍යත් හොයාගන්න පුළුවන් නම් ගොඩාක් වෙලාවට අපි හිතනවා ජීවීන් තියෙන්න පුළුවන් සම්භාවිතාවය හරි වැඩි කියලා.
ආචාර්යතුමනි දැන් ජීවීන් හොයන්ට ගිහිල්ලා වෙන වෙන දේවල් හම්බුනොත් බැලින්න හොයාගෙන යනකොට මහා රත්තරන් නිධානයක් වගේ හම්බුනොත් එහෙම නේද? සමහරට අපි කියන්න බෑ. සමහරට ඉලක්කයක් පසුපසෙ යනකොට වෙනත් දේවල් හම්බෙච්ච අවස්ථා තියෙනවා. විශේෂයෙන් අභ්‍යවකාශ චාරිකා ඉතිහාසය ගත්තාම. ඒක හරියටම ඇත්ත. දැන් අපි විද්‍යාව හොයාගෙන යනකොට අපි කවුරුත් දන්නවා අපි හොයාගෙන යන දේ නෙමෙයි ඊට අමතරව ගොඩාක් හොඳ දේවල් හම්බෙනවා. ඒක ඉතින් අපි ඉංග්‍රීසියෙන් කියන සෙරන්ඩිපිටි කියලා. දැන් ලංකාවටත් එහෙම නමක් දාලා තියෙනවනේ සෙරන්ඩිප් කියලා. මොකද ගවේෂකයෝ හොයාගෙන එනකොට මේ තුන පහ තියෙන මේ අයිලන්ඩ් එකක් හම්බුණා. එතකොට ඒ කාලේ මම කියන්නේ පර්ණ යුගයේ රෙෆ්‍රිජරේටර් සරම මේවා තිබුණ නෑනේ. එතකොට බටහිර ජාතීන් මස් ජාති අරව මේවා කනවා. ඒවා එළිය තියන්නේ, ඒවා නරක් වෙනවා. ඒවට තුන පහ දැම්මහම වැඩිකල් තියාගන්න පුළුවන්. ඒක හින්දා ඒගොල්ලෝ තුන පහ වලට ගොඩක් මේ ආශාවන් නැති කරගත්ත මේ කුරුඳු අරව මේවා කෑම නරක් නොවී තියාගන්න. ඒක එහෙම කියනවා යම් කාලෙක මේ ලක්දිව කියලා කියන්නේ මේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ සක්වල සෝපානයන් ඉදිවෙන ආසියාවේ ඉන්දියන් සාගරයේ තියෙන ලාස් වේගාස් කියලා එතුමා කියනවා 2050 වගේ මේ මේ තවරු මේ මේ 2050 විතර වගේ වෙද්දි කියලා එතුමාගේ සඳහනක තියෙන්නේ. මම හිතන්නේ සමහරට ඔය සක්වල චක්‍රය තුළ මධ්‍යයක් යම් කිසි තැනක හොයනවා නම් මේ මේ පෘථිවිය හා සම්බන්ධයෙන් ගත්තාම මේ ලංකාව ඊට සම්බන්ධයි කියන කතාව ගැන ඔබතුමා මොකක්ද? දැන් ආතර් සී ක්ලාග්ගේ එක එක ප්‍රබන්ධ තියෙනවා. එයා ඉතාම හොඳ ප්‍රබන්ධකරුවෙක්, විද්‍යා ප්‍රබන්ධ කරුණු සහිත. දැන් එයාගේ සමහර ඒවා තියෙනවා මේ දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ මේ එයා කන්නේ දැන් ලංකාව තියෙන්නේ නිරක්ෂයේ ඉඳලා අංශක 7 කුඩින්නේ. එයා ලංකාව හයිපොතිටිකලි ඒක මූ කරනවා නිරක්ෂයට. එතකොට ඊට පස්සේ දැන් අපි වටා යන පොළොවේ ඉඳලා සැතපුම් 22,250 කුඩින් තියෙන ජියෝ සින්ක්‍රොනස් ඔබි කියලා ඒක උට අපි චන්ද්‍රිකාව දැම්මම ඒ චන්ද්‍රිකාව දාපු තැන උඩමයි තියෙන්නේ. ඒක ගමන් කරන්නේ පෘථුවිය තියෙන තැනට සාපේක්ෂව. දැන් කියනවා ලංකාවට උඩින් දැම්මනම් ඒ චන්ද්‍රිකාව දැන් නුවරට උඩින් ඒක නුවර උඩමයි තියෙන්නේ හැමදාම. ඊට පස්සේ එයා මේ ඉතාම දැන් අවුරුදු 10කට විතර ඉස්සර හොයාගත්ත ඉතාම ශක්ති එක මේ තියෙන කාබන් සංයෝගය තියෙන කාබන් නැනෝ ටියුබ් කියලා. ඕකෙන් චේන් එකක් හදලා දානවා අර මේ ජියෝ සින්ක්‍රොනස් සැටලයිට් එකට. දාලා ඒකේ මේ ජනපදයක් හදලා ස්වාමීන් වහන්සේ කිව්වා වගේ එහෙම එකක් එයාගේ ප්‍රබන්ධවල ලියලා තියෙනවා. මේ මට ඔබතුමාගෙන් අහන්න උනා උනේ දැන් ওই ජංගම දුරකථනයත් ඌ වගේ ওই අභ්‍යවකාශ චාරිකා වලට යන්න ගිහිල්ලා සිද්ධ වෙච්ච අතුරු ප්‍රතිඵලයක් හැටියට නේද? ඔව්. දැන් මේ හසන්ත ජංගම දුරකථනය කියන්නේ සෙල්ෆෝන් එක නේද? ඔව්. මට ඒක මේක කරන් දෙන්න. දැන් සෙල්ෆෝන් ඔය ජංගම දුරකථනය ආවේ විශ්වය ගතකරනද යොදාගත්ත තාක්ෂණයේ දිනු කරපු තාක්ෂණේ. ඒකට හේතුව තමයි දැන් අපේ තියෙන Voyager 1 Voyager 2 කියලා යානා දෙකක් අපේ විද්‍යාගාරෙමයි හදලා ඇරලා තියෙන්නේ. මම ඇමරිකාවටත් යන්න කලින් 1977 ඒ දෙක Voyager 1 Voyager 2 කියන දෙක අපේ සෞරග්‍රහමණ්ඩලයෙන් පිට තියෙනවා. ඒක දෙක විතරයි සෞරග්‍රහමණ්ඩලයෙන් පිට තියෙන්නේ. හැතැම්ම බිලියන 16ක් ඈත දළ වශයෙන් හැතැම් බිලියන 16ක් ඈත තමයි තියෙන්නේ. ආලෝකයේ වේගයෙන් රේඩියෝ සිග්නල් එක යන්නේ ආලෝකයේ වේගින් තප්පරයට හැතැම් 1,86,000 වෙන එතෙන්ට යන්න යනවා පැය 14ක් දැන්ට. ආපහු ඒකට සිග්නල් එක හම්බෙලා ඒක මට සිග්නල් එක හම්බුණයි කියලා ආපහු අපිට එන පණිවිඩය ලැබෙන්න පැය 14ක් යනවා. මේවා මෙච්චර දුරින් තියෙන්නේ. දැන් එතකොට මේකේ චන්ද්‍රිකාවේ Voyager 1 Voyager 2 කියන චන්ද්‍රිකාවේ තියෙන ඇන්ටෙනා එක වොට් 10යි. දැන් වොට් 10 කියන්නේ හරීම පොඩි ප්‍රමාණයක් නේ. මේ මේ ලයිට් එකකුත් වොට් 100ක් විතර වෙනවනේ. දැන් මේ වොට් 10 බිලි ආල් සැතපුම් බිලියන 16ක් ඉඳලා එනකොට අපිට 70 මීටර් පළල ඇන්ටෙනා එකකට හම්බෙන්නේ දැන් මේ අපි කවුරුත් පාවිච්චි කරන ඩිජිටල් වොච් එකේ පාවිච්චි කරන පවර් එක තියෙනවනේ. ඒකෙනුත් 1 trillionth of a watt. ට්‍රිලියන් කියන්නේ 10ට බලේ ඍණ 9. එච්චර පොඩ්ඩක් තමයි හම්බෙන්නේ. ඉතින් මේ සිග්නල් එක හරීම වීක්. ඒකින්ද මේගොල්ලෝ හොයාගත්ත අලුත් ක්‍රමයක් ස්ප්‍රෙඩ් ස්පෙක්ට්‍රම් කියලා. යන සිග්නල් එක කෝඩ් කරනවා. දැන් ඉස්සෙල්ලාම මේ ජංගම දුරකථනය ආපුහම දැන් අවුරුදු 20කට විතර කලින් ලොකු ගඩොල් කැටයක් තරම් ලොකු ෆෝන් එකක් ඕකෙන් කතා කරනකොට ඇහෙනවා වෙන කට්ටිය කතා කරන ඒවා. ඒක හරි ප්‍රශ්නයක්. මිනිස්සු කැමති නෑ ඉතින්. දැන් ඒක එහෙම වෙන්නේ නෑනේ. ඒ කියන්නේ දැන් අපෙන් යන මැසේජ් එක කෝඩ් කරලා තියෙන්නේ.
හරියටම ඒ ෆෝන් එකට විතරයි ඒක යන්නේ. ඒක හොයාගත්තේ ඔය දැන් චන්ද්‍රිකා ඈත තියෙන චන්ද්‍රිකා සමග පණිවිඩ හුවමාරු කරන්න. මොකද එන සිග්නල් එක හරී වීක්. ඒක කෝඩ් එකකින් කෝඩ් එකක් දාලා තියෙන්නේ. ඒ කෝඩ් එක තියෙන සිග්නල් එක වීක් වුණත් එච්චරයි යන්නේ. මේ අභ්‍යවකාශ චාරිකාවල මේ ගවේෂණවල අතුරු ප්‍රතිඵල මේ එහෙදි මෙහෙදි හම්බෙච්ච අතුරු ප්‍රතිඵල නෝ ජංගම දුරකතන එහෙ ගිහිල්ලා දැන් ජීවය හොයාගෙන ගිහිල්ලා බැරි වෙලාවත් රත්තරන් කන්දක් හම්බුනොත් එහෙම බැරි වෙලාවත් මහා ඉන්ධන ඈ ඉන්ධන අපි මේ ඉන්ධන හිඟ වේගෙන යනවානේ බැලින්නම් කොහේ හරි ග්‍රහලෝකයක තියෙනවා මිනිසාට පාවිච්චි කළාගේ මහා ඉන්ධන සංචිතයක් තියෙනවායි කිව්වොත් එහෙම ලෝකෙට ලොකු සම්පත් මිනිසාට ප්‍රයෝජනෙට ගත හැකි සම්පත් තවත් මේ ලෝකේ තවත් ග්‍රහලෝකවල තිබිය හැකිද නොහැකිද කියලා හෙවීමත් ඔය අතරේ තියෙන්න හැකියාව තියෙනවා. ඔව් ඒක මේ ඉතාම හොඳ යෝජනාවක්. මොකද අපේ විද්‍යාගාරයේ දැන් මාස 6කට විතර ඉස්සෙල්ලා දැනගන්න ලැබුණා ඔය මේ අපි හොයාගත්ත ලොකු ග්‍රහලෝකයක්. ඒ ග්‍රහලෝකය ලොකු ඉරක් වටා භ්‍රමණය වෙන ග්‍රහලෝකයක්. අපි හිතනවා ඒ ග්‍රහලෝකේ තියෙන්නේ උෂ්ණත්වය වැඩි හින්දා ගොඩාක් තියෙන්නේ දියමන්ති කියලා තමයි අපිට දැනට තේරෙන විදිහට හිතෙන්නේ ඩයමන්ඩ්. ඉතින් දියමන්ති කියන්නේ ගොඩක් වටින දෙයක්නේ. හැබැයි ඉතින් ගොඩක් ඈත තියෙන්නේ. දැන් හසන්ත කිව්වා වගේ ලොකු වස්තුවක්. ඉතින් හරියට මේක අපි ඔප්පු කළා නැහැ. අපිට දැනට තියෙන සාධක වලින් තේරෙන්නේ ඒකේ උෂ්ණත්වය වැඩි හින්දා ඒකේ තියෙන මේ ඒකේ තියෙන මූලද්‍රව්‍ය කාබන් වලින් දියමන්ති හැදිලා තියෙනවා කියලා තමයි හිතන්නේ. කොච්චර ඇතුණක් කමන්නේ තියෙන්නේ දියමන්ති නම් අපේ ඇයි යයි ඇයි කොහොමරි ඇයි ඔයගොල්ලෝ මට ලංකාවෙත් යන්න උත්සාහ කරලා ඉඳී තියෙනවා. දැන් ඔබතුමා ඔය ටික කිව්වට පස්සේ මොකක් හරි හදාගෙන අටෝගෙන දැන් මේ ඒ කතාව මේ දැන් අපි මේ විශ්ව ගවේෂණය ගැන කතා කරන්නේ ගොඩක් වෙලාවට. දැන් මෙහෙම ගවේෂණය කරන්න හේතුවක් තියෙන එකක් කුතුහලය. ඒ කුතුහලෙ හින්දම අපි මිදිවුනලා තියෙන්නේ. කුතුහලයට වඩා දැන් ඒක පොඩ්ඩක් එහාට ගිහිල්ලා තියෙනවා. නිකම්ම නිකම් කුතුහලනේ දැන් මේක ප්‍රයෝජනවත් ලබන දෙයක්. ඉතින් දැන් මම දකින එකක් තමයි දැන් මේ දැන් මොන ගහකයක් වගේ එකක් ඇවිදිලා අපේ ලෝකේ වදිනවනම් අපි විනාශ වෙනවා. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා මීට අවුරුදු මිලියන 65කට කලින් ආදිවාසීන්. දැන් ඒ වගේකින් කොහොමද අපි බේරෙන්නේ? එන බව දැනගන්නේ කොහොමද? දැන් මේ ටෙලස්කෝප් තියලා බලලා ඒ වගේ ගණනය කරලා ඒව කරන්න. දැන් ඒ ලොකු විශාල දෙයක් අපිට ප්‍රමුණ නැතුණාට මේ තාර්කා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව හරහා සිදු කෙරෙනවා. ඊළඟට දැන් මෙතෙන්දි තව ඒවා වෙනවා. දැන් එකක් දෙවෙනි කාරණාව තමයි අපේ ලෝකේ දැන් ඉදමදි වේගෙන යන ජීවත් වෙන ඉන්න මිනිස්සුන්ට ටික ටික ජනගහනය වැඩි සම්පත් අඩු වෙනවා. දැන් එතකොට අපි ගිහිල්ලා පදිංචි වෙන තැන් ගැන හොයනවා. අපි මම හිතා ඉස්සරහට කතා කරයි අපේ ආචාර්ය ගුණපාල මහත්මත් මේ දැන් එකක් හඳ චන්ද්‍රයා. තව තියෙනවා අපි බලාපොරොත්තු වෙනවා අඟහරු පුළුවන්ද කියලා බලන්න. ඔයිට වැඩිය හොඳ තැනක් හම්බෙලා තියෙනවා සෙනසුරුගේ ටයිටන් කියලා චන්ද්‍රයේ. ඉතින් දැන් මේ තව පැත්ත. දැන් මේ ඔක්කොම වැඩිය අපි දැන් මේ නුදුරු අනාගතයේ අවුරුදු 20කින් 30කින් අපිට බලපාන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒක තමයි අපේ සම්පත් හිඟවෙගෙන යනවා. දැන් මම මේ පෙන්වන්න යන මේ කතාවේ පෙන්වනවා වැඩියම දැන් මේ අභ්‍යවකාශ විද්‍යාව අත්‍යවශ්‍යම වෙලා තියෙන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මම දන්නේ මේ කතාව පේනවද කියලා මේ මේ අභ්‍යවකාශයේ කැණීම් ඒකට කියනවා මේ ස්පේස් මයිනින් කියලා. දැන් මේ කැණීම් කියන එක අභ්‍යවකාශය විතර නෙමෙයි අපේ පෘථුවියෙත් හරියට අවශ්‍ය දෙයක්. ඇයි අද අපි මිනිරන් යකඩ රත්තරන් දියමන්ති ගැන කතා කරලා දියමන්ති මේ එකක්වත් අපිට ලැබුණ නැත්නම් අපේ දැන් දුරකථනය වැඩ කරන සිලිකන් චිප්ස් නැතුව අපේ සෙල්ෆෝන් එකක් වැඩ කරන්නේ මේ LCD ස්ක්‍රීන් එකක්. එතකොට අපි පාවිච්චි කරන වීදුරුවක් අපි එදිනෙදා ජීවිතේ හැම දෙයකින් ගොඩක් දේවල් පොළොවෙන් කැණින් අරගෙන දැන් පොළොවේ සම්පත් ටික ටික අඩු වෙනවන්න බලන්න වෙන වැඩේ සම්පත් ප්‍රමාණය ඔය තියෙන්නේ මේ කොපර් කියලා කියන්නේ තඹ වල මිල ක්‍රිස්තු වර්ෂ 2000 ඉඳලා 2010 වෙන විදිහට 4 ගුණයකට වඩා වැඩි වෙලා මේ වෙන වෙන අපි ගත්තු රිදි ඉර්ඩියම් වගේ ඒවා ඒත් වැඩි වෙනවා. දැන් මේ වැඩි වුණා නම් කමක් නැහැ කියමුකෝ. මේ තියෙන්නේ අපි පාවිච්චි කරන ඉන්ධන වලට යන වියදමත් හොඳටම වැඩි වෙනවා. මේ World Bank report එකකින් ගත්තා. දැන් මෙන්න වෙන වැඩේ අපේ මේ එදිනදා ජීවිතයට අවශ්‍ය කරන පැටිනම් ආදී නොයෙකුත් දේවල් මේ ඔරලෝසු වල හැමතැනම තියෙනවා. තව තියෙන්නේ සම්පත් ප්‍රමාණය ගන්න බලන්න ඔය තියෙන රිදී අවුරුදු 20කට විතර තියෙන්නේ.
එතකොට අපි ගත්තොත් එහෙම ඔය අනිත්‍යවත් තියෙන ඉරිඩියම් යුරේනියම් ප්ලැටිනම් එහෙම අවුරුදු 15 20 ඉතින් හිතන්නකෝ මේ ලෝහ නැතුව ප්ලාස්ටික් වලින් අපිට ඉන්න පුළුවන් වේද කාබන් විතරක් තියාගෙන ඉන්න පුළුවන් වේද ඊට පස්සේ අපිට ඉන්ධන ඉගෙන පටන් ගන්නවා දැන් ඒ නිසා මේ ආවෘත චක්‍රය මම මේ පෙන්නලා තියෙන්නේ මේක මේකේ පෙන්නලා තියෙනවා මේ රතු පාටෙන් පෙන්නලා තියෙන මූලද්‍රව්‍ය අවුරුදු 100ක් යන්නේ ඉස්සර ඉවර වෙනවා අපි පාවිච්චි කරනවා දැන් මදි වෙනවා ඊළඟට මේ කොච්චර මෙල වැඩි කරත් ගන්න නැතුව යනවා ඊළඟට රතුයි කහයි තැඹිලි වගේ දාලා තිනේවා ඒකත් තර්ජන වෙලා කහ පාට ඒවත් විනාශ වෙලා යනවා දැන් ඔය විශාල මූලද්‍රව්‍ය ප්‍රමාණයක් අපිට දැන් නැතුව යන්න යනවා දැන් මේකට විසඳුම මොකද්ද අපි කොහොමද ජීවත් වෙන්නේ සෙල්ෆෝන් යන්නේ නැතුව දැන් මේ ප්‍රශ්නේ එනවා අපිට ඉතින් ඉස්සරහට හරි එතකොට මේකට විසඳුමක් වශයෙන් දැන් ඔය අභ්‍යවකාශ මේ 2012 තමයි මේකට අවතීර්ණ වුණේ 2012 පුද්ගලික ආයතනයක් කම්පැනි එකක් පටන් ගත්තා මේක කරන්න ඕනේ කියලා අභ්‍යවකාශයෙන් ගිහලා ධර්මයේ ගේන්නේ දැන් මෙතන වැදගත්කමක් තියෙනවා දැන් අපිට සාමාන්‍යයෙන් මේ යානයක් යවන විට දැන් හිතමු දැන් අපේ ගුණපාල මහත්මයා කිව්වනේ ඔය අභ්‍යවකාශ ගමන් ගැන දැන් ඔය යන හැම ගමනකදීම අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඉන්ධන ප්‍රශ්නේ මොකද අපි පෘථිවි ගුරුත්වය මැඩගෙන මේ යානිය ඉහළට ගන්න හඳට ගියා කියලා කියන්නේ එතකොට විශාල වශයෙන් ඉන්ධන අවශ්‍ය වෙනවා දැන් ඒ ඉන්ධන අපිට පුළුවන් නම් අභ්‍යවකාශය දිස අපයන් ලොකු දෙයක්. ඉතින් දැන් මේ ඔය අපේ කාලෝපසේක මහත්මයා සඳහන් කරපු කතාව විතර ස්වාමීන් වහන්සේ කතා කළා. දැන් මේ අභ්‍යවකාශයේ නැවතුම් පොළවල් මේ වැලදී ඉන්ධන වතුර එළියෙන් ගන්න පුළුවන් නම් එක එක දාති. ඒතකොට ඒකත් දාති. ඒ නිසා මේ අපේ පොළවටත් සම්පත් ඕන වෙනවා. අපේ චාරිකාවල යනකොටත් සම්පත් ඕන වෙනවා. දැන් මේ සඳහා දැන්ට යෝජනා වෙලා තියෙනවා මේ අපිට ග්‍රහලෝක වලින් ගේනවට වැඩිය මේක ලාභයි කියලා සම්පත් ග්‍රහක වලින් ගේන එක. මේ ග්‍රහක වර්ග කීපයක් තියෙනවා. දැන් මම පෙන්නලා තියෙන්නේ එවැනි වර්ග කීපය. මම හිතනවා මේ ජලනයේ වෙන ඡාය රූපයක්ද දැමන මීට වැඩිය මේක අලංකාර වෙයි කියලා. මේ තියෙන්නේ අනාගතය සම්බන්ධ සූර්ය කිරණ කොහොමද පොළොවට ගේන්නේ කියලා. ඒ කියන්නේ අපේ සූර්ය බලශක්තිය සම්පූර්ණ පාවිච්චි කරනවා. ඒ ඔය අතරතුර මේ වගේ ග්‍රහකයකට යනවා. ගිහින් ඒකේ මතු පිට හරනවා එහෙම නැත්නම් ඒකේ කෑලි කඩලා ගන්නවා ඒක පිරිසිදු කරලා අවශ්‍ය ප්‍රමාණය අරගෙන එනවා දැන් මේ වගේ කටයුතු තමයි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ මට තව විනාඩි දෙකක් තුනක් දෙන්න මම ටිකක් මේක ගැන කතා කරන්න පැහැදිලිව මොකද අත්‍යවශ්‍යම දෙයක් වෙලා දැන් මේක මම හිතන්නේ අපේ රටවල වලටත් මේ ගමෙහිනි ග්‍රහකයකට ගිහිල්ලා ගේන එක ඇත්තට අමාරු නෑ මොකද මේ ගුරුත්වාකර්ෂණය හුඟක් අඩුයි දැන් මේ ග්‍රහක වලල්ල අපි පෙන්වලා තියෙන්නේ අපේ අඟහරුත් බ්‍රහස්පතිත් අතර කක්ෂයේ තියෙන විශාල ග්‍රහක ප්‍රමාණයක් 750,000ක් පමණයි දැන් ඒවා වලින් පෘථිවියට හිට්ටුවෙන් යන ග්‍රහක 9000ක් විතර තියෙනවා දැන් ඒවා වලිනුත් 12ක් දැන්ට තෝරාගෙන තියෙනවා කැනීම් කරන්න ඉතින් මේ කැනීම් කරන ආකාරය එක කම්පැනි ප්‍රයිවට් ආයතන සමග පටන් ගන්න තියෙන්නේ මොකද මේකට දැන් NASA ආයතනත් ඉදිරියට ඇතුල් වෙන්න උත්සාහ කරනවා දැන් මේවා කිට්ටුයි යන ඒවා තියෙනවා දැන් ඒවා 9000ක් විතර තියෙනවා ඒ 9000කින් කීපයක් තෝරාගෙන ඒවා සම්පත් විශාල වශයෙන් කියන්නේ දැන් අපි මෙච්චර කලක් කතා කරේ කෝටිපතියෝ ගණනේ ලෝකේ ඉන්න මේ බිල් ගේට්ස්ලා වගේ දැන් කතා කරන්නේ කෝටිනේ ට්‍රිලියනේ. ඒ කියන්නේ කෝටි කෝටිපති වගේ විශාල මුදලක් උපයන්න පුළුවන් මේවා කැනීම් කළොත්. දැන් මේ වර්ග තුනක් තියෙනවා අපේ ග්‍රහක දැනට ප්‍රධාන වශයෙන් ඔය කාබන් හෙවත් අඟුරු වැඩිපුරේවෙන් අපිට ගේන්න පුළුවන් වතුර ගන්න පුළුවන් එකකින්. ඒ ඊට අමතරව මේ පොහොර වර්ග සහ ගොඩක් මූලද්‍රව්‍ය. ඒ වගේම සිලිකන් සම්බන්ධ ඒවායන් ඊටත් වැඩි මූලද්‍රව්‍ය ගන්න පුළුවන් මැග්නීසියම් ඒ වගේම නොයෙකුත් නිකල් වගේ ඒවා. යකඩ වර්ගයේ මූලද M type කියන එක. යකඩ වර්ගයේ. ඒකෙන් ඉතින් සියලුම වගේ ප්ලැටිනම් යකඩ ගොඩක් ලෝහ අර මං කියවනේ අවුරුදු 20ක් තියකින් අනාථ වෙනවා අපි. අනාථ වුණාම මේ අභ්‍යවකාශ යුගයේ පිහිට හැර වෙන පිහිටක් මං හිතන්නේ මට පේන්නේ නැහැ තියෙනවා කියලා. ඉතින් ඒක නිසා මේක ගැන අපි කතා කරන එක ගොඩක් කාලෝචිතයි ඉස්සර අහනවනේ ඇයි මේ හන්දට යන්නේ මෙච්චර වේදන් කරගෙන ඕන්න දැන් පේනවා මොකද වටිනාකම ඉතින් දැන් මේ ඔය තියෙන්නේ ඒ වගේ ග්‍රහක වලින් ගන්න තාක්ෂණය දැන් විවිධ ආකාරයෙන් දියුණු කරගෙන යනවා මේක ඉස්සෙල්ලාම ග්‍රහකේ තෝරනවා ඒක තෝරුවට පස්සේ ඒකේ මූලද්‍රව්‍ය තියෙන මොනවද තියෙන්නේ කියලා බලනවා ඊට පස්සේ පොඩි කුඩා යාන කුරුමිණි වගේ යාන බව සංසුන් කරලා තිනවා ඒක ගිහින්
මේවා මෙතන තියෙන මොකද්ද කියලා බලලා ඊට පස්සේ ලොකු යානයක් යවලා කෑලි ගන්නවා. ඒ කෑලි ගන්න ක්‍රම විවිධ ආකාරයෙන් තියෙනවා. දැන් මේවා මේ අපි මේ 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 අභ්‍යවකාශ ප්‍රබන්ධ නෙමෙයි දැන් මේ ප්‍රබන්ධ ඇත්ත වෙනවා. හරි, එතකොට මේ විදිහට ගෙනල්ලා ඊට පස්සේ අපේ ලෝකයේ තියෙන සම්පත් ගැනීම තමයි කරන්නේ. මේ ග්‍රහකවල ගුරුත්වාකර්ෂණ බලය අඩු නිසා හරිම පහසුවෙන් මේකෙන් ද්‍රව්‍ය අරන්ගෙන පුළුවන් වීදමක් වීදම නැහැ. දැන් අලුතෙන් නිෂ්පාදනය කරලා තියෙන රොකට් එන්ජින් එකක්, ඒක ඉන්ධන භාවිත කරන ඔය අපේ පරණ ක්‍රමවේදය නෙමෙයි, අයන් රොකට් එක. ඒක දැන් අඟහරුට යන්න අපිට සාමාන්‍යයෙන් යනවා නම් මාස 6ක් මාස 8ක් විතර මේ සාමාන්‍ය රොකට් එකකින්. දැන් මේ දවස්වල මේ අලුත් මේ අයන් එන්ජින් එක පාවිච්චි කරපුවාම සති 3-4කින් ගිහින් එන්න පුළුවන්, යන්න පුළුවන්. ඉතින් ඒ වගේ තාක්ෂණ තමයි මේ ඉදිරි රොකට් වලට භාවිතා කරලා තියෙන්නේ. එහෙම කරලා ඉන්ධන දැන් අඟහරුගේ ඉන්ධන මිනිස්සු යවනකොට ඉන්ධනෙහි හදලා ඉවරයි. මොකද ඉන්ධනේ ඒ ග්‍රහලෝකයේ තුර හදන්න සැලසුම් කරනවා. ඉතින් මේ වගේ වැඩපිළිවෙලක් මට තව විනාඩියකින් මම මේක අවසන් කරන්න. මේ 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 යානාවල කකුලෙන් තමයි හාරන්නේ. මේක ඒක බෑවට පස්සේ කකුලෙන් හාරගෙන යනවා. ඉතින් ද්‍රවි අරගන්නවා, අරගෙන ගේනවා. ඉතින් මේ වගේ ක්‍රමවේද ගොඩක් තියෙනවා. අනාගතයේදී සැලසුම් කරලා මේ ලබන අවුරුද්ද වෙනකොට මේවා ක්‍රියාත්මක වෙන්න සූදානම් වෙනවා. දැන් මේ කියන්නේ අපි දැන් මේ අභ්‍යවකාශ යුගයේදී අපිට ලැබුණු අතුරුඵල ගොඩක්. මම හිතන්නේ මේ අපේ ආචාර්ය ගුණපාල මහත්මගේ සේවා ගැනීම මොනදිත් ලැබලා තියෙනවා. දැන් මේ මේවා අපේ ලෝකෙ පාවිච්චිටනේ, සංග්ලාස් එක, ඔය දැන් අපි කතා කරපු සෙල් ෆෝන් මේවාගේ දේවල් ගැන. නමුත් ඊට අමතරව දැන් අපිට මේ මේ කෑලි අරගෙන බලන්න අරන්ගෙන හැටි කෝචීන වගේ. ඉතින් මේ අද අපි දැන් මට එක වෙලාවකට හිතන අපේ ලෝකෙ මිනිස්සු අපි ලෝකෙත් කාලා දැන් වටේ තියෙන ග්‍රහ ටිකක් කන්නේ හදන්නේ. දැන් හසන්ද, මේ අදෝරක්ත කිරණ කියන්නේ අපේ ආලෝකයේ තරංගායමයට වැඩිය තරංගායමයේ වැඩි විද්‍යුත් චුම්බක තරංග. දැන් මේ අදෝරක්ත විද්‍යුත් චුම්බක තරංග වලින් අර රූපරාමු වලින් පේනා වගේ පේන්නේ තනිකරම අඳුරේ තියෙද්දි අපේ ඇඟෙන් පිට වෙන අදෝරක්ත කිරණ වලින් තමයි පේන්නේ. ඒ කියන්නේ දැන් මේ අදෝරක්ත කිරණ අපි විශ්වයට හොයන්න අපිට අවශ්‍ය වෙන්නේ. දැන් අපිට ඕන සංයෝග තියෙනවනේ, අපිට ඕන හැම සංයෝගයක්ම අදෝරක්ත කිරණ පිට කරනවා. ඒකින්ද අපිට ඕනෑම ග්‍රහලෝකයක නැත්නම් තවත් තරුවක තියෙන මූලද්‍රව්‍ය හොයාගත්ත හැකි අදෝරත්න කිරණෙන් ගවේෂණය කළා. හැබැයි දැන් මේකේ ගොඩාක් අපිට මේ එදිනෙදා මිනිසාට වමනා කරන අවශ්‍ය කරන දේවලුත් මේකේ තියෙනවා. දැන් අපිට හසන්ත කිව්වා වගේ මේක පාවිච්චි කරන්න පුළුවන් මේ මෙඩිසින් වල එක එක ඩයග්නොස්ටික් වලට. ඒ කියන්නේ අපිට හොයාගන්න පුළුවන් අදෝරත්න කිරණ පාවිච්චි කළා කැන්සර් වගේ, ස්කින් කැන්සර්, බ්‍රෙස්ට් ටියුමර්, අයි කැන්සර් ඒ වගේවා. ඒකට හේතුව තමයි දැන් මේ මහාචාර්ය කාලෝෆොන්සේක මහත්මයාට මේක ගොඩක් කියන්න පුළුවන්. දැන් අපේ ඇඟේ තියෙනවා ඒක කෙමිකල් ප්‍රොපර්ටියක්. දැන් ටියුමර් එකක් තියෙනවා, කැන්සර් එකක් තියෙනවා, නම් ඒකෙන් පිට කරනවා ඇන්ජියෝජෙනිසිස් කියලා කෙමිකල් එකක්, කෙමිකල් සිග්නේචර් එකක් දෙනවා. ඒක දුන්නාම අපේ මේ නහරවල තියෙන කේශික පොඩි නහර තියෙනවනේ, ඒවා ග්‍රෝ වෙනවා ටියුමර් එකට. ඒව ග්‍රෝ වෙනවා ටියුමර් එකට, මේක ස්වාභාවික වෙන දෙයක්. එතකොට ටියුමර් එකට ගොඩක් කෑම හම්බෙලා ටියුමර් එක අනිත් ඒවට වැඩිය ඉක්මනට ලොකු වෙනවා. ඉතින් දැන් ගොඩාක් අලුත් බ්ලඩ් යනවා කියන්නේ එතන අනිත් ඇඟ වලට වැඩිය රස්නේ. දැන් අදෝරක්ත කිරණෙන් මම කියවනේ පේන්නේ රස්නේ කියලා. රස්නේ හීතල තමයි කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඇඟ බල්ලා එක තැනක් විශේෂයෙන් වැඩියෙන් රස්නේ නම් එතන ගොඩාක් වෙලාවට ටියුමර් එකක් තියෙනවා. දැන් මේ මං හදපු අදෝරක්ත කැමරාවක්. දැන් මේකේ ඒ වගේ ගොඩාක් එදිනදා භාවිතයට ගන්න පුළුවන්. ඒ වගේ අපිට බිල්ඩින් එකක් දිහා බැලලා කියන්න පුළුවන් ඒ බිල්ඩින් එකේ හීට් ලීක් තියෙනවද කියලා, එයා කන්ඩිෂනින් ජනෙල් වලින් ලීක් වෙනවද, ඒ වගේ ඒවා කරන්න පුළුවන්. එතකොට තව පුළුවන් දැන් පවර් ලයින් ඉන්ඩස්ට්‍රිකේ ට්‍රාන්ස්ෆෝමර්ස් දිහා බැලලා කියත හැකි. මේ ට්‍රාන්ස්ෆෝමර් එක දැන් රත් වෙලා වැඩි, මේක ගොඩක් ඉක්මනට විනාශ වෙන්න පුළුවන් පුපුරලා පරණ වැඩි හින්දා. ඒක හින්දා ඒක මේ රිප්ලේස් කරන්න පුළුවන් ඒක කැඩිලා යන්න කලින්. ඒ වගේ එදිනදා ජීවිතේට මේ අදෝරක්ත කිරණ පාවිච්චි කරලා ගොඩාක් අපිට වැදගත් දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් ගත්තාම
දැන් ඒක වැඩ කරන්නේ නැත්නම් අදෝරක්ත කිරණ කැමරාවෙන් බලලා කියන්න පුළුවන් ඒකේ කොහෙද ෂෝට් සර්කිට් වෙලා තියෙන්නේ, සර්කිට් එක වැඩ කරන්නේ නැත්තේ කොහෙද කියලා. ඉතින් ඒ වගේ මේ අදෝරක්ත කිරණෙන් විශ්ව ගවේෂණය විතරක් නෙමෙයි අපිට එදිනෙදා ජීවිතයටත් කියන්න බැරි තරම් ගොඩාක් වාසීන් තියෙනවා අපේ ඒක යොදා ගන්න පුළුවන් අපිට මේ එදිනෙදා ජීවිතයේ අවශ්‍ය වැඩ කරගන්න. උෂ්ණත්වයේ පදනම් කරගෙන තමයි ඒක ඒක වැඩ කරන්නේ. උෂ්ණත්වයේ පදනම් කරගෙන දැන් අපි කියනවා සමහර ඩයබටික් පේෂන්ලා ඉන්නවා. එතකොට බ්ලඩ් සර්කියුලේෂන් එක අඩු වෙගෙන යනවා. දැන් අපිට කපල කොටලා බ්ලඩ් සර්කියුලේෂන් එක හොයන්නේ ඉන්ෆ්‍රාරෙඩ් කැමරාවෙන් බලපුවාන් කියත හැකි කොයි ගානටද බ්ලඩ් යන්නේ. බ්ලඩ් යන අඩු වැඩි තරම කියත හැකි මොකද ඒ යන ප්‍රමාණය අනුව උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒක වගේම ලෙප්‍රසි පේෂන් කෙනෙක් දිහා බැලුවාම අපිට කියත හැකි කොච්චර දුරට බ්ලඩ් යනවද එයින් එහාට යන්නේ නැහැ සර්කියුලේෂන් එක. ඉතින් ඒගේ ගොඩාක් වෛද්‍ය විද්‍යාවට පාවිච්චි කරන්න පුළුවන් අදෝරක්ත කිරණ. ඉතින් අදෝරක්ත කිරණ විතරක්ම නෙමෙයි වෙන වෙන කිරණත් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ තියෙන හොඳකම තමයි මේකෙන් ඇඟට කිසිම හානියක් නැහැ. ඇඟෙන් එන රස්නේ තමයි අපි බලන්නේ. අපි බලන උපකරණයෙන් මොනවත් අරින්නේ නැහැ. දැන් එක්ස්රේ එක ගොඩාක් යූස්ෆුල් ටෙක්නික් එකක්. දැන් එක්ස්රේ වලින් එක්ස්රේ අපි අරිනවනේ. ඒකට ඇඟෙන් හානියකුත් තියෙනවා. හැබැයි ඉතින් හානියට වැඩිය ගොඩක් ලාභ තියෙන හින්දා ඒක පාවිච්චි කරලා අපි හොය ගන්නවා මොකද වෙලා තියෙන්නේ කියලා ඇඟ ඇතුලේ. මේ නසායතනෙටම යන්න නෙවෙයි. තවත් ඊට වඩා පරිශන කරන්ට අලුත් සුවා ගැනීම කරන්ට පේටන් බලපත්‍ර 22ක් තියෙන විද්‍යාඥයෙක්. අපේ තාක්ෂණයේ දියුණු කරන එක තමයි හොඳම වැඩේ. දැන් බටහිර ලෝකේ නම් කියනවා තාක්ෂණය තමයි අපේ අනාගතය කියලා. අපි තාක්ෂණයේ මෙච්චර දියුණු වෙච්ච හින්දා තමයි අපි අද මේ වගේ තත්වයක ඉන්නේ. ඉස්සරලම ඉන්ඩස්ට්‍රියල් රෙවොලූෂන් එක, ඊට පස්සේ මේ භෞතික විද්‍යාව විද්‍යාවල දියුණුව, ඊට පස්සේ සිලිකන් චිප් එකේ රෙවොලූෂන් එක, දැන් නැනෝ ටෙක්නොලොජි. හැබැයි ඉතින් මට කියන්න තියෙන හොඳම ආදර්ශය තමයි දැන් ඔබතුමා කිව්වා වගේ මේ අපි කරන දේ හරියටම කරන්න ඕනේ. මම භෞතික විද්‍යාව හදාරුවයි කියලා හැමෝම භෞතික විද්‍යාව හදාරන්න ඕනේ නැහැ. දැන් නාසාතනයට යන්න උනත් භෞතික විද්‍යාව විතරක්ම හදාරන්න ඕනේ නැහැ, වෙන වෙන විද්‍යාවල් හදාරන්න පුළුවන්. හැබැයි එකම වැඩේ කරන දේ නොසැලී කරගෙන යන්න ඕනේ. තමන්ගේ අර ගෝල් එකක් තියෙන්න ඕනේ. ඒ ගෝල් එක දිහාට හැමතිස්සෙම යන්න ඕනේ. අපි වැරදීමක් වෙලා පැරදුනත් යන්න ඕනේ. අර ඉංග්‍රීසියෙන් තියෙනවනේ ඉඩියම් එකක් අපි කියනවානේ ෆේලියර්ස් ආ පිලර්ස් ඔෆ් සක්සස් කියලා. ඒ වගේ ඒ දිශාවටම යන්න ඕනේ. මා දන්නා ඉතිහාසයට අනුව ඔබතුමා පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය කරලා මේ දුරකථනය හොයාගත්ත ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් මහත්මයාගේ බෙල් විද්‍යාගාරයේ තමයි අවුරුදු ගාණක් සේවය කරන්නේ. එතනින් පස්සේ තමයි ඔය නාසා ආයතනයේ ඒ පැත්තට ඒ පර්යේෂණ කටයුතු වලට නියැලෙන්නේ. ඔව් ඒක ඇත්ත. මං AT&T බෙල් ටෙලිෆෝන් ලැබෝරටරි එකේ තමයි වැඩ කරේ. ඒකේ අවුරුදු 6 7ක් විතර වැඩ කරනකොට මං හොයාගත්ත සොයා ගැනීම අදෝරක්ත කිරණ ගැන නාසා ආයතනයේ උනන්දු වෙලා මට එහාට එන්න දෙයි කියලා රැකියාවක් හදලා දුන්නා. ඒක හින්දා තමයි මම එතෙන්ට ගියේ. මට හරියටම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ නාසා ආයතනයට යන්න. ඒක ඉතින් ඒ විදිහට වුණා. ඒ කියන්නේ සමහර ඒවා ප්ලෑන් කරලා කරන ඒවා නෙමෙයි. හැබැයි ඉතින් දෙන්න තියෙන ආදර්ශය තමයි කරන දේ හොඳට කරන්න නොසැලී යන්න. ඉතින් ගොඩාක් මට උදාහරණ දෙන්න පුළුවන්. හැබැයි ඒකේ මූලික මේ ඉන් බ්‍රීෆ් ද මැසේජ් එක තමයි මේ කරන දේ හරියට කරලා ඒ දිශාවටම යන්නේ කියලා. මොකද හැම දෙයක්ම කරුවත් කමක් නැහැ. එතකොට අපි ඉංග්‍රීසියෙන් කියනවා මේ ඔය ජැක් ඔෆ් ඕල් ට්‍රේඩ්ස් කියලා. ඒකත් ප්‍රශ්නයක් නැහැ. එතකොට එහකින්වත් හොඳට නැහැ. හැබැයි හැම එකම දන්නවා. එහෙම කට්ටියත් ඉන්නවා. එහෙම කට්ටියත් ලෝකේ ඉන්න ඕනේ. දැන් අර එකක් දිශාවකටම ගියොත් ඒ දිස ඒකෙම ගිහිල්ලා ඒ පිළිමදව මේ වැඩිපුර දැනීම ලබා ගන්න පුළුවන් කියලා. අනේ තවත් ටිකක් කියන්න ඔබ තුමා හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්නේ. අපිව නම් ඉතින් මේ දහලහල කීපෙකුත් ඇහුවා ඔබතුමාගෙන්. ඔය නාසා ආයතනයේ විද්‍යාඥයෝ පරිශ්‍රණය කරන්නේ බුදුදහමේ සඳහන් වෙන කරුණු අහලා දැනගෙද බුද්ධ දේශනාව ගැන ඒගොල්ලෝ දන්නවද කියලා වගේ ප්‍රශ්නයක් ඇහුවා. ඒ කියන්නේ යම් පිළිතුරක් දෙන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් නාසා ආයතනයේ පරිශ්‍රණය කරන්නේ බුදුදහම ගැන දැනගෙන නෙමෙයි. ආගමික පදනමක් නැහැ. ආගමික පදනමක් නැහැ නාසා ආයතනයේ පරිශ්‍රණය කරන්නේ. තව ප්‍රශ්නයක් ඇහුවා මට මතක නැහැ. ඉසුරුමුණියේ ඒක නම් මම දන්නේ නැහැ. මට කියන්න අමාරුයි. මම දන්නේ නැති හින්දා මොකද්ද කියලා ඉසුරුමුණියේ ඒ කියන කතාව. ඔය සත් අපේ තියෙනවා මේ
අපේ විශ්වීය නිර්මාණ තියෙනවා සමහර මහා විස්මිතයි. මිනිස්යා විසින් මේවැනි දෙයක් මිනිස්යාට මේක කරන්න පුළුවන්ද කියලා විස්මයටපත් වෙන දේවල් වලට සම්බන්ධ කරලා තියෙනවා සමහරට මේ ග්‍රහලෝකයෙන් ආපු අමුත්තු තමයි උදව් කරලා මේ වැඩේ කරලා තියෙන කියලා. අපසතුව තියෙනවා රූපරාම පෙලක් මේ මම කතා කරන අතරේ මේ ටික පෙන්නුවත් වටිනවා. එහෙම විශ්වාස තියෙනවද ඊජිප්තුවේ පිරමිඩ ගැන? එහෙම විශ්වාසයක් තියෙනවා. ඒ වගේම දැන් අපේ අනුරාධපුරයේ තියෙන මහා දාගැබ් පද්ධතියක් සම්බන්ධ කරලා මහා චෛත්‍ය තුනක් එකට සම්බන්ධලා මේ රටාව මේ තියෙන තාරකා අහසේ තියෙන තාරකා රටාවකට සමානයි කියලා එහෙම මතවාද තියෙනවා ලෝකේ. ඒක සත්‍යද අසත්‍යද කියන එක නෙමෙයි. මේක අනාදිමත් කාලයක පටන් මේවා ගැන දැක්කු උනන්දුවක් තිබූ බවට නම් කිසිම සැකයක් නැහැ. එහි තියෙන විද්‍යාත්මක පසුබිම කුමක් කෙසේ වෙතත් දැන් ඊජිප්තුවේ පිරමිඩ පිළිබඳව මිනිසුන්ට විශ්වාස කරන්න ඕනේ කොහොමද මිනිස්සු මේක හැදුවේ කියලා. මේක නම් මේ ග්‍රහ ලෝකෙන් ඇවිල්ලා කවුරු හරි අමුත්තෝ ටිකක් එහෙම තැන් තියෙනවා ලෝකේ. මහා පුදුමාකාර දේවල් මේක නම් මිනිසු කළායි කියලා විශ්වාස කරන්න බෑයි කියන අදහස තියෙනවා. මම කැමතියි අපේ මේ මේ අප දකින්නේ එවැනි රූපරාම පෙළක් තමයි මේ 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 නිර්මාණවලටත් ඔය කතාවම සම්බන්ධ වෙලා තියෙන ඉසුරු මුණියේ සඳහන් වෙන සක්වල දොරටු පිළිබඳ කතාන්තරම මේ ලෝකයේ විවිධ ස්ථානවල තියෙන මෙවැනි පෞරාණික ස්ථාන විස්මිත නිර්මාණයක බැඳිලා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඊජිප්තුව පදනම් කරගෙන තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. මොනවානෝ බලපුවාම ඔය හඳුනා අනුගත් යානා එනවයි කියන එක යම් යම් ජීවීන් මේ පෘථිවියට එනවයි කියන සමහර වෙන චිත්‍රපටිවල තියෙන. නමුත් එහෙම ආවයි කියලා ඇතැම්මයි කියන කතා බැහැර කරන්නත් බෑ නේද මේ ගුණපාල මහත්තයා? එහෙම දැන් ඉතින් අපි කියනවා නම් අනිත් තැන්වල ජීවීන් ගොඩක් ඉන්න පුළුවන්, දියුණු ජීවීන් ඉන්න පුළුවන්. ඒ වගේ ජීවීනුත් අපි විශ්වයේ ජීවිතයෙන් මේ විශ්වයේ කොහෙද ජීවීන් තියෙනවා කියලා හොයනවා වගේ ඒ කට්ටියත් හොයන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් දැන් අපි යානා යවනවා වගේ අපි යන යානත් යනවනේ. ඒ වගේ ඒ කට්ටියත් යානා යවනවා නම් ඒවත් එන්න පුළුවන්. දැන් අර පියාඹන පිරිසි ගැන අපි හොයන්නේ නැත්තේ මේ කරුණු නිසා. මොකද පියාඹන පිරිසි ගැන කතා රාශියක් තියෙනවා, ප්‍රබන්ධක් තියෙනවා. දැන් ඒවා ගොඩාක් වෙලාවට ඒවා දැන් රිපෝට් කරන කට්ටිය ඉන්නවනේ මම දැක්කයි කියලා. දැන් ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ රිපෝට් කරන දැක්ක කිව්වහම එයා කියනවා දැක්කයි කියලා. ඊට පස්සේ දැන් පිළිගත්ත මාධ්‍යවේදියෙක් හරි නැත්නම් ආණ්ඩුවෙක් කෙනෙක් හරි නැත්නම් ස්කොලර් කෙනෙක් යුනිවර්සිටි ප්‍රොෆෙසර් කෙනෙක් නැත්නම් රිලිජියස් ලීඩර් කෙනෙක් ඒ වගේ කෙනෙක් යනකොට එතන නෑ මොනවද. දැන් අපි අඟහරු ලෝකෙට යානාවක් කරිහම ඒක එතනම තියෙනවා. දැන් ඒකේ ජීවීන් ඉන්නවා නම් ඇවිල්ලා අතගාල බලත හැකි. මෙහාට එනවා නම් වැඩියත් හොඳයි. අපිට එතකොට වියදම අඩුයිනේ, කෙලින්ම ගිහිල්ලා කතා කරන්න පුළුවන්. දැන් එහෙම දියුණු ජාතීන් ඉන්නවා නම් ඇවිත්ලා ඒගොල්ලා විශ්වයේ ජීවීන් හොයන්න බලනවා නම් ඇයි යන්නේ? ඒකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් දැන් අපිට හරීම ලේසි ඇවිල්ලා යානාව නතර කරලා තියෙනවා නම් අපිට ගිහිල්ලා හොයාගන්න පුළුවන්නේ. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ පියාඹන වීසි කවදාවත් නතර කරලා නැහැ කවුරුවත් යනකොට, ඒ ගිහිල්ලා ඉවරයි. ඉතින් ඊට පස්සේ මේවා අහුවෙලා තියෙනවා බොරු කරන ඒවත්. ඉතින් ඒක හින්දා තමයි පියාඹන පිරිස ගැන අපි හොයන්නේ නැත්තේ. හැබැයි ඒ කෙසේ වෙතත් මට කියන්න ඕනේ මේ අපේ මිනිසාගේ කුතුහලයේ හරීම වැඩි. දැන් අපි මිනිසා ඒක අපේ DNA වල තියෙන දෙයක්. අපි හරීම කුතුහලයේ වැඩි, අපිට නිකන් ඉන්න බෑ, අපි හොයනවා. දැන් ඒකෙනුත් අහස දිහා දැක්කහම අහසේ තියෙන මේ අපි ඉංග්‍රීසියෙන් නම් කියන හෙවන්ලි බොඩීස් කියලා, ඕවැය තියෙන්නේ මොනවද, ඕවැයන් ජීවීන් ඉන්නවද කියලා අවුරුදු දහස් ගණනක් තිස්සේ අපේ මිතුම් මිතෝ හිත හිතා හිටපු දේවල්. ඒක හින්දා තමයි දැන් මට හිතෙන්නේ ඔය දැන් පිරමිඩ්වල ඒ තරු තියෙන රටාවල් අනුව පිරමිඩ් හැතුවේ. දැන් ඔබතුමා කියපු විදිහට දැන් අනුරාධපුරයේ වෙහෙර විහාර හදලා තියෙනවනේ, ඒක ගොඩ දුරට ඇත්ත වෙන්න පුළුවන්. මොකද ඒ කාලේ හිටපු මිනිසුනුත් ඒ කියන්නේ සෑහෙන දියුණු මිනිසුන්. දැන් ලංකාවේ ගොඩක් විශාල ශිෂ්ටාචාරයක් තිබිලා තියෙනවා. ඒක හින්දා තරු දිහා බැලලා දැන් ජ්‍යොතිෂය එහෙම ඒ කාලේ තිබුණා. ඒ තරුවල රටාවල් වලටනේ හදලා තියෙන්නේ ලග්න. ඒ රටාවල් බැලලා ඒ විදිහට ඒ තැන්වල වෙහෙර විහාර හදපු එක ගොඩාක් දුරට හරි වෙන්න පුළුවන්. මේ මහාචාර්ය චන්දන මහත්මයා කිව්වා අනුරාධපුර යුගයේ ගත්තා මහා නිර්මාණ තියෙන සියල්ලම පායේ මහා නිර්මාණ. ඊට පස්සේ ටික ටික රාජධානිය මෙහාට එනකොට නිර්මාණ කුඩා වෙනවා. ශාස්ත්‍රීය වශයෙන් දිනු වෙච්ච බව ඇත්ත. සඳහිරු සෑය අලුත් චෛත්‍ය රාජයන එකත් මහා නිර්මාණයක්. ඔව්, අපේ ගොඩාක් ශිෂ්ටාචාරයේ දිනු වෙලා තිබිලා තියෙනවා. ඊට පස්සේ ආක්‍රමණ නිසා, ඊට පස්සේ මැලේරියා වගේ ලෙඩ ඇවිස්ලා, ඒ නිසා අපි ඒව අතහැරලා දාලා මේ පැත්තට ඇවිස්ලා ඒ ශිෂ්ටාචාරය නැති වෙලා ගිහිලා තියෙනවා. නැත්තම් දැන් මිසරේ
දැන් ඊජිප්තුවේ අවුරුදු 4500කට ඉස්සෙල්ලා විශාල ශිෂ්ටාචාරයක් තිබුණා. ඒ වගේ ලංකාවේ අවුරුදු 2000 2500ක් ඒ කාලේ ඇතුළත විශාල ශිෂ්ටාචාරයක් තිබුණා. අනුරාධපුර යුගයේ, පොළොන්නරු යුගයේ මේ වගේ කාලේ හිටපු කට්ටිය අර තරු බල්ල ඒ ෂේප් එකට හදපු ඒවා හරි වෙන්න පුළුවන්. ඒ වගේම ඔප්පු කළ නැහැ සමහර තියරීස් තියෙනවා. දැන් අර මේ ලයිෆ් එක ජීවීන් පොළොවේ හැදෙන්න ඉස්සෙල්ලා අඟහරු ලෝකේ ජීවීන් හැදිලා එතනින් මෙහාට ආවයි කියලා තියෙනවා. ඔප්පු කළ නැහැ තාම. මොකද දැන් අපේ ඉර මුල කාලේ මීට වැඩි රස්නේ ඇති. එතකොට අඟහරු ලෝකේ තියෙන්නේ නැති හොඳ හිතකරදායක එන්වයර්මන්ට් එකක්. දැන් අඟහරු ලෝකේ හොඳ දවල් වෙලාවට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 0යි. රැට 100යි. ඒ 100 වායුගෝලයේ ඝනකම අඩු හින්දා ඒකේ වායුගෝලයේ අපේ වායුගෝලයෙන් 100ට එකයි. ඒකෙනුත් 96 තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව. හැබැයි අවුරුදු මිලියන දැන් අපි හොයාගෙන තියෙනවා 70 ගණන් 200 ගණන් අතර ගලා ගිය දියර ජලය තිබිලා තියෙනවා කියලා. ඉතින් දියර ජලය තිබුණනම් උෂ්ණත්වය තිබුණනම් විඳන ගොඩාක් දුර ජීවීන් හැදෙන්න ඇති කියලා. ඒක විනාශ වෙලා ගිහිල්ලා දැන් එතනින් සමහර වෙලාවට ජීවීන් හැදෙන්න අවශ්‍ය ඒවා එතනින් අපි මෙතෙන්ට එන්න ඇති කියලා අපි හිතනවා. මොකද එහෙම විශ්වයේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මේ මික්සින් ඒ කියන්නේ කලවම් වීම වෙලා තියෙනවා ඝට්ටන නිසා. ඒ කියන්නේ දැන් අඟහරු ලෝකෙට උල්කාපාතයක් වැල්ලා ඒකේ තියෙන ඒවා ගැලවිලා ඇවිල්ලා පොළොව වගේ තැන්වලට ඇවිල්ලා තියෙනවා. එහෙම වෙන්නත් තියෙනවා. අපි ඔප්පු කරන්න තාම බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි විද්‍යාව තාම එච්චරට දියුන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන්. දැන් සිරිල් පොන්නම්පෙරුමා මහත්මයා ඉන්න කාලේ මේ ජීවයේ පටන් ගැනීම පිළිබඳව ලොකු වැඩ කොටසක් නාසායකේ වුණානේ. ඔව්. දැන් මොකද තත්ත්වය? දැන් සිරිල් පොන්නම්පෙරුම මහත්තයා කරේ 1960 ගණන් වල ওই ජීවීන් හැදෙන්න ඕනේ ප්‍රයිමෝඩියල් සූප් එක ආටිෆිෂියලි හැදුවානේ. ඒ කියන්නේ වතුර, මීතේන් වායුව අර මේ ඔක්කොම දිනා ඊට පස්සේ ඔක ඩකුණු ගහනවා ඉරේලියෙන් අල් පාර ජම්බුල කිරනවා. ඒකෙන් ප්‍රයිමෝඩියල් සූප් එක හැදිලා එතනින් ඔය ඇමිනෝ ඇසිඩ් වගේ එක හැදෙනවා. හැබැයි තාමත් හොයාගන්න එතනින් එහාට ජීවීන් කොහමද ආවේ කියන එක තාමත් දිනු වෙලා නැහැ හොයාගන්න. DNA සංශ්ලේෂණය කිරීම ඒක අර ඇමිනෝ ඇසිඩ් එකෙන් ඒ ටික තාම නැහැ. ආචාර්යතුමනි අර සමහර දේවල් වෙනත් ග්‍රහලෝක වලින් ගේන සමහර දේවල් අහිතකර වෙන්න පුළුවන් නේද කියලා පැනයක් වුණා. ඔව් සමහර ග්‍රහලෝක වලින් ගේන දේවල් අපිට අහිතකර වෙන්න පුළුවන්. ඒකින්ද දැන් අපි NASA ආයතනයෙන් අපි අරින චන්ද්‍රිකාවලත් අපේ තියෙන ප්ලැනටරි ප්‍රොටෙක්ෂන් කියලා යුනිට් එකක්. ඒකෙන් අපි හැමතිස්සෙම දැන් අපි චන්ද්‍රිකාව කරනකොට අඟහරු ලෝකයට හරි වෙන ග්‍රහයකට හරි අපි හරියට මේ හොඳින් පරීක්ෂා කරලා හරිම කෙයාර්ෆුලි මෙයා ගන්න අපේ DNA අපේවා අපේ ක්ෂුද්‍ර ජීවීන් මේ ග්‍රහලෝක වලට නොරින්න. මේක හේත් දෙකක් තියෙනවා. දැන් අපි ලයිෆ් එක හොයන්න යන්නේ ඒ තැනට අපේ එකක් ගිහිල්ලා දාලා හොයන්නත් පුළුවන්. එතකොට අපි නිකන් මොඩකමකට භාජනය වෙනවනේ. ඒක හින්දා අපි බලාපොරොත්තු වෙනවා අපේ ෆින්ගර් ප්‍රින්ට් එකක්වත් අපේ DNA මොනවත් අරින්නේ නැති වෙන්න. ඒ විදිහටම අපි වෙන ග්‍රහලෝක වලින් පස් ගෙනවට දැන් හඳෙන් පස් ගෙනව දැන් අපේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා අඟහරු ලෝකෙන් පස් අරගෙන එන්න රොබෝටික් ස්පේස් ක්‍රාෆ්ට් එකක් කරලා මාස් සාම්පල් රිටර්න් කියලා. දැන් ඒ වගේ ඒවෑන් ද්‍රව්‍ය අරගෙන අපේ පෘථිවියට එනකොටත් අපිට හරීම විදිහට මේ ප්‍රවේශම් වෙන්න ඕනේ. මොන අපි ගේන්නේ මොනවද කියලා අපි දන්නේ නැහනේ. ඒකින්ද අපි ඒවට අපි ක්‍රම යොදලා තියනවා. කෙලින්ම අපි ඒ ගේන දේවල් අපේ පෘථිවියේ අපි ගෙනහැල්ලා මේ ආවරණය කරලා එළියට දාලා තියන්නේ. අපි හරීම කෙයාර්ෆුලි ගෙනහැල්ලා ක්ලෝස් කන්ටේනර්ස් වල තමයි තියන්නේ එළියට නොයන්න. මොකද අපි දන්නේ නැහැ මොනවද තියෙයිද කියලා. ඉතින් ඒ කිව්වා වගේ අපිට අහිතකර දේවලුත් වෙන්න පුළුවන්. අපි දන්නේ අපි ඒකට සූදානම්. ඒ වගේම මේ පහුගිය කාලේ මහා කතා බහක් තිබුණා ලෝක විනාශයක් ගැන. එක දිනයක් කියලා අපි යොදව මණ්ඩලාවෙත් කතා කළා මෙදාට ලෝකේ විනාශ වෙන්න පුළුවන් කියලා අදහසක් පැතිරිලා. දැන් NASA කියා ඇත්ත ඒ ගැන කතා කළාද උනන්දු වුණාද ගණන් ගන්නෙම නැතුව හිටියද? නෑ ඒක NASA එකේ කිව්වේ එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. එහෙම දෙයක් වෙන්න බෑ. ඒක ප්‍රබන්ධයක් 2012 මට මතක නැහැ හරියටම දවස දෙසැම්බර් මාසේ 21 දවසක 21 ලෝක විනාශ වෙනවා කියලා. ඒක ඇත්තටම අර මේ රතු ඉන්දියන මායන් වරු හදපු ඒගොල්ලන්ගේ කැලෙන්ඩරේ එතනින් තමයි ඉවර වෙලා තියෙන්නේ. ඒක ගැන
මේ ප්‍රබන්ධ හදලා තියෙනවා, චිත්‍රපටි ඉඳලා හදලා තියෙනවා. ඒව ආශ්‍රයෙන් ආපු එක මිසක් ඒකට කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ එහෙම දෙයක් වෙන්න. එයින් අදහස් වෙන්නේ ලෝකේ විනාශ නොවන බවද? ඒකෙන් අදහස් වෙන්නේ එදාට විනාශ වෙන්නේ නැහැ, ලෝකේ කවදා හරි විනාශ වෙන්න ඕනේ. දැන් අපේ ඉරට හැමදාම පවත්වන්න බෑනේ. ඉරේ කාලයක් ඉවර වෙනවා. ඒ කාලය ඉවරනකොට ඉර විනාශ වෙනකොට අපේ ග්‍රහ ලෝක ටිකත් විනාශ වෙලා යනවා. හැබැයි ඉතින් ඊට කලින් අපේ ජීවිත, මිනිස් ජීවිත, අපේ මිනිස් සංහතියම නැති වෙලා යනවා මේ ඊට ගොඩාක් කලින්. දැන් ඕක අපේ සෞර ග්‍රහ මණ්ඩලය විනාශ වෙන්න තව අවුරුදු බිලියන් 5ක් විතරයිනේ. ඉතින් අපේ human life එක, ඒ කියන්නේ අපේ මිනිස් ජීවිත මං හිතන්නේ එච්චර කල්යයි කියලා. දැන් අපේ මිනිස් ජීවිත දැන් හොයාගෙන තියෙන විදිහට අවුරුදු සාමාන්‍ය මිලියන් එකකටත් අඩු ප්‍රමාණයක්නේ. දැන් තව කොච්චර දුර යයිද දන්නේ නැහැ. ඊට පස්සේ එක්කෝ හැදෙන වසංගත, එහෙම නැත්නම් වෙනත් හේතුන් නිසා, නැත්නම් අර කඩන් වැටෙන උල්කාපාත නිසා, ගොඩාක් හේතුන් නිසා ජීවිතේ නැති වෙලා යන්න පුළුවන්. එහෙම නැති වෙච්ච අවස්ථා දැන් හොයන් තියෙනවානේ. චන්දන ජයරත්න මේ මහත්මයා කිව්වේ අර දැන් අවුරුදු මිලියන් 65කට ඉස්සෙල්ලා ඩයිනසෝස්ලා නැති වුණයි කියලා. ඒ වගේ සාධක දැන් සෑහෙන තියෙනවා විශ්වේ නෙමෙයි, පෘථුවේ ජීවීන් හැදිලා මිනිස්සුම නෙමෙයි වෙන විදිහෙන් ජීවීන් හැදිලා කඩා වැටෙන උල්කාපාත හින්දා වරින් වර ග්‍රෑන්ඩ් කැනියන් වගේ තැන් ඒ තත්ත්වයද නෑ. ඇමරිකාවේ තියෙනවා මේ දැන් ඔය ෆොසිල් හම්බෙලා තියෙනවා මේ ඔය දැන් ඩයිනසෝස්ලා වගේ හිටපු තැන් ගොඩාක් එක එක කාලවල නැති වෙලා. ඒවා තාම ඔප්පු කරලා නෑ, හරියටම ඔප්පු කරලා තියෙනේ ඩයිනසෝස්ලා නැති වෙච්ච එක විතරයි. උල්කාපාතය වෙලා මෙක්සිකෝවේ යුකටන් කියන පෙනිසුලා එකට ඒකෙන් ඇතිවෙච්ච කම්පණයේ හින්දා ඒ අවට ජීවීන් නැති වෙන්න ඇති. හැබැයි ජීවීන් නැති වුණේ ගොඩක් හිතන්නේ ඒකෙන් වැටිච්ච ඝට්ටනය නිසා ගොඩාක් දූවිලි අහසට නැග්ගා. ඒ අහසට නැගලා ඒ දූවිලි අහසේ ස්ට්‍රැටෝස්ෆියර්, ඒ කියන්නේ අප ලෙවල් එකට ගියා. ඒකේ හයි වින්ඩ්ස් කියන්නේ ඒකෙන් මේ දූවිලි අරගෙන වටේටම ගියා. ගිහිල්ලා අපිට වැටෙන ආලෝකේ, ඉරෙන් වැටෙන ආලෝකේ නැති වුණා. ඉරෙන් ආලෝකේ අපිට වැටෙන්නේ නැත්නම් අපිට ශක්තිය නැහැනේ. රේන් සයිකල් එක නැති වෙනවා. ඊට පස්සේ ගස් වලට කෑම හදන්න ගස් මැරලා යනවා. ඊට පස්සේ ගස් මැරලා යනවා කියන්නේ ඒව කන සත්තුත් මැරලා යනවා. එහෙම තමයි නැති වෙලා තියෙන්නේ. ඒක පස්සේ ගොඩක් වෙලා ඔප්පු කරේ අර ඩයිනසෝස්ලාගේ ඩයිනසෝ බෝන්ස් හම්බුණොත්. දැන් රුසියාවේ හම්බුණත් ඊට ඉස්සෙල්ලා සෙන්ටිමීටරයක් විතර තියෙන පස් జాතියක් හම්බ වෙනවා සිල්ටක්. ඒක යුකටන් පෙනිසුලා එකකින් ආපු එක. ඒ කියන්නේ අර ගිය දූවිලි තමයි ලෝකේ වටේම සෙටල් ඩවුන් වෙලා අවුරුදු 200කට පස්සේ ඊට පස්සේ ආයෙ ඉරෙන්න ගත්තා. ඒකෙන් චාන්ස් එකක් ආව වෙන විදිහ ලයිෆ් එකක් ෆෝම් වෙන්න. කෙසේ හෝ විනාශ විය හැකි ඕනම අවස්ථාවක, ඒ කියන්නේ අනිත්‍යතාවය, මේ විශ්වයේ තියෙන අනිත්‍යතාවය විශ්වාස කරනවා. විශ්වයේ තියෙන ඔක්කොම අනිත්‍යයි, right? හරියටම නিত্য අනිත්‍යභාවය විතරයි. එහෙම තියෙන්නේ මේ බ්‍රහස්පතිට තියෙන සෙනසුරු ග්‍රහ ලෝකය. මෙන්න මේ සෙනසුරුගේ මෙන්න මේ චන්ද්‍රයා, මෙන්න මේ චන්ද්‍රයා ටයිටන් කියන චන්ද්‍රයා, එහි මම හිතන්නේ අපේ ගුණපාල මහත්මයා විස්තර කරයි බොහෝ වෙලාවට. හුඟක් හොඳ වාතාවරණයක් තියෙනවා, මොන හරි අලුතින් සුවගත දෙයක් තියෙනවා. මම හිතන්නේ ඔබතුමා කියන්න පුළුවන්. දැන් හොඳයි, මේ චන්ද්‍ර ජයරත්න මහත්තයා කියපු විදිහට දැන් ඔය ටයිටන් කියන ග්‍රහලෝකේ, ටයිටන් කියන චන්ද්‍රය, ඒක ග්‍රහලෝකයක් නෙමෙයි, ඒක සෙනසුරු වටේ කැරකෙන ලොකුම චන්ද්‍රය. සෙනසුරු වල තියෙන චන්ද්‍රයන් 60 ගණක්, ඒකෙන් කැරකෙන ලොකුම ග්‍රහලෝකය. ඒකේ විෂ්කම්භය සැතපුම් 3200ක් විතර. මේ ටයිටන් චන්ද්‍රයගේ තියෙන CH4 කියන මීතේන් කියන වායුව. දැන් මීතේන් කියන වායුව ප්‍රයිමෝඩියල් සුප් එකට අවශ්‍ය එකක්. ඊටත් අමතරව මේක ගොඩක් සීතල හින්දා අපි මේකට බස්සෝපු චන්ද්‍රිකාවකින් හොයාගෙන තියෙනවා මේකේ මීතෙන් වායුවයි ඊතෙන් වායුවයි සීතල නිසා දියර වගේ තියෙන්නේ. ඒකෙන් හැදිලා ගංගා තියෙනවා. ඒ ගංගාවල ගලන් යන්නේ වතුර නෙමෙයි, දියර මීතෙන්. මීතෙන් ඊතෙන්. ඔව්, ඒක ගැනලා හැගේ ඒකෙන් හැදෙනවා ලේක්ස්. ඊට පස්සේ ඒකෙන් හැදිච්ච මූදු තියෙනවා. ඊටත් වැඩිය අමතරව මේකෙන් මීතෙන්, දියර මීතෙන් වර්ෂාව තියෙනවා. ඒක හින්දා දැන් අර පෘථුවියේ වගේ ඒකේ තලයයි, ඒකේ තියෙන ගංගා ලේක්ස් ඒවයි ඇට්මොස්ෆියර් එකයි එක සර්කල් එක කියන්නේ සයිකල් එක ඉරත් එක්ක එකතු වෙලා. ඉතින් ඒක හින්දා මේකේ ගොඩාක් වෙලාවට දියුණු ජීවීන් නැහැ, සරල ක්ෂුද්‍ර ජීවීන් වගේ ඒවා ඉන්න පුළුවන්. අඩුම වශයෙන් මේකේ අර
ප්‍රයිමෝඩියල් සුප් එකක්වත් ඇති කියලා අපි හිතනවා විද්‍යාඥයෝ. ඉතින් අපි මේකට යන්න ලොකු ග්‍රෑන්ඩ් ෆ්ලැග්ෂිප් මිෂන් එකක් කියලා එකක් අපි ප්‍රොපෝස් කරනවා නාසා යතනයට. එහෙම අවසර ලැබුණොත් අපි ඉදිරියේදී මේකට යානාවක් යවයි කියලා හිතනවා. මේක ගැන තව වැඩිදුරත් ගවේෂණය කරන්න. ඊට අමතරව දැන් මේ චන්ද්‍ර ජයරත් මහත්තයා කිව්වා වගේ දැන් අපේ අඟහරු ලෝකේ අපේ දැන් කියුරියෝසිටි කියන රෝවර් එක ගොඩක් ගවේෂණය කරගෙන යනවා. දැන් අපිට ලැබෙන තියෙන තොරතුරු අනුව ඒකේ තියෙනවා ජලයේ ගලංගිය පාරවල්, ඒ වගේම ඒකේ ගලංගිය ගඟවල් වල යට අපිට අහුවෙලා තියෙනවා දැන් ගල් සහ වැලි. ඒවා මේ අර පෙන්නන්නේ ගල් සහ වැලි. දැන් ඕක දිහා බලන්න බැලුවම පේනවා ඕගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද, අර ගල් නිකන් ඔක්කොම පබළු වගේ, ඒවා රවුම්, ඒවා ජැගඩ් ඩෙජස් නෑ, ඔක්කොම අර රෝද වගේ ගල්. දැන් ওই ගල් කොහෙද ලංකාවේ හම්බෙන්නේ? වතුර ගලන් ගිය තැන්වල. වතුර ගලන් යනකොට ගංගාවල ඔය වැලි යනවා පෙරලි පෙරලි. ගිහිල්ලා ගිහිල්ලා ග්‍රයින්ඩ් වෙලා ඇඹරිලා ඒවා සුමට වෙනවා. එහෙම සුමට වෙච්ච තැන් හරියට තියෙන වතුර ගලන් ගිය තැන්. එතකොට අපිට වෙන රසායනික සහ වෙන පරිේශන කරලා අපි හොයන් තියෙන වතුර ගල ඔතන තිබුණයි කියලා. ඉතින් අපිට කදිම සාධක තියෙනවා දියර ජලය අඟහරු ලෝකයේ අවුරුදු මිලියන් 70,000 අතර තිබුණයි කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එහෙම වතුර තිබුණනම් අඩුම වශයෙන් සරල ජීවීන්වත් හැදෙන්න ඇති කියලා අඟහරු ලෝකේ. අපි අනාගතය ගැන කතා කරන්නේ සමහර අතීතයේ කතාව බොහෝ වෙනස් එකක් වෙන්න පුළුවන් ඔය කියන විදිහට. අවුරුදු දහස් ගානකට පෙර අතීතයේ අඟහරු ගොඩක් හොඳ තැනක් වෙන්න පුළුවන්, ජීවීන් තිබුණ තැනක් වෙන්න පුළුවන්, එතනින් ජීවීන් පොළවට ආව වෙන්න පුළුවන්. එහෙමත් තියරිස් තියෙනවා. ඔබතුමාගේ අදෝරක්ත මේ කිරණ භාවිතයෙන් මේ යොදා ගන්න කැමරාව පිළිබඳව අප කතා කළා. ඒක පළමු වතාවට භාවිතා කළේ කුමන යානයකද මේ ආචාර්යතුමනි? ඒ වගේම අපි යානා ගොඩක පාවිච්චි කරා. ඊට සමානව අපි පාවිච්චි කරා පාත්ෆයින්ඩර් යානේ. ඊට පස්සේ දැන් පාවිච්චි කරන යානෙත් පාවිච්චි කරනවා. හැබැයි මේකම නෙමෙයි පාවිච්චි කරන්නේ, වෙන විදිහ අදෝරක්ත කැමරාවක්, බර අඩු සහිත අදෝරක්ත කැමරාවක්. තව අපි ඒ යානෙම පාවිච්චි කරා පෘථුවිය වටා යන ලෑන්ඩ්සැට් 10 කියන මිෂන් එකේ මේ ළඟදී පාවිච්චි කරා. ඒ මං හොයාගත්ත තාක්ෂණයෙන් පාවිච්චි කරපු අදෝරක්ත කිරණ කැමරාවක්. පෘථුවිය ගැන වැඩි දුර දේවල් සොයාගන්න. හොඳයි, අපිට මට පෙන්වපු අර ටියුමර් එක, ඒක රෝග විනිශ්චයට අදාළනේ. ඔව්, ඒකත් ඔබතුමාගේ ඇප්ලිකේෂන් එකක්ද? ඔව්, ඒකත් ඇප්ලිකේෂන් එකක්. ඒක හොයලා ගන්න. මේ ඒක ලොකු ජයග්‍රහණයක්. දැන් පිළිකාවක් හඳුනා ගැනීම සඳහා ශරීරයේ තියෙන මේ උෂ්ණත්වය අනුව තමයි මනගන්නේ. උෂ්ණත්වයේ වැඩි ස්ථාන, උෂ්ණත්වයේ අඩු ස්ථාන අනුව රෝග නිශ්චය කරගැනීමේ තාක්ෂණයක්. එතුමා පැහැදිලි කරපු විදිහට. ඔව්. මම හිතන්නේ ඔක අර පියවර පිළිකා හොයන්නේ අලුතින් පාවිච්චි කරන්නේ මේ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් නේද? ඔව්. දැන් මේකෙන් කරන්නේ මම මේ රූප රාම හොයාගන්න හදන්නේ. මේක නෙමෙයි නේද? මේ එන්න මේ තියෙන්නේ මේ රූප රාමුව. ඔතන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරුකුත් ඉන්නවනේ අපේ විද්වත් මණ්ඩපේ. දැන් මේ රූප රාමුව අපිට ගන්න පුළුවන්ද? මේ හොඳයි අපිට. හරි. දැන් මේ රූප රාමුව ගත්තාම දැන් මේකේ බලන්න උතු උඩම තියෙන මේ හරියට මෙතන තියෙන එක මේ තියෙන්නේ টপ ලෙෆ්ට් කෝනර් එකේ මූණවල් දෙකක් තියෙනවා. දැන් ඒ මූණවල් දෙකේ බලන්න අපිට උඩින්ම තියෙන එකේ වම් අත පැත්තේ නහය ගාව ගොඩාක් සුදු පාටයි. දැන් සුදු පාටයි කියන්නේ රස්නේ වැඩි අදෝරක්ත කිරණේ බලනකොට. කළු පාටයි කියන්නේ රස්නේ අඩුයි. දැන් ඒ පළවෙනි මූණ නෙමෙයි දෙවෙනි මූණේ නහය බලන්න, ඒ නහය ඔක්කොම කළු පාටයි. ඒ කියන්නේ එතන බ්ලඩ් වැඩිය සර්කියුලේට් වෙන්නේ නැහැ. ඒක තමයි නෝමල් නහය. අර අනිත් පැත්තේ නහය කෙනාගේ තියෙනවා කැන්සර් එකක්. ඒක තමයි නහය තිත සුදු. දැන් ඒ වගේම අපිට මේ තාක්ෂණය පාවිච්චි කරන පීරු පිළිකා හොයාගන්න. මේකට තව වෛද්‍යවරු මෙඩිකල් ස්කූල් ගානක වෛද්‍යවරුත් එකතු වෙලා මේ තාක්ෂණය දියුණු කරේ. මම තාක්ෂණය දියුණු කරා, ඒගොල්ලෝ ඒක ඇප්ලිකේෂන් එක දියුණු කරා. දැන් මේකෙන් කරන්නේ දැන් පියුරු පිළිකාවක් තියෙනකොට එතන රස්නේ ටිකක් වැඩි. ඒ රස්නේ වැඩි තැන හොයාගන්න. මේකෙන් මේගොල්ලෝ ඔප්පු කරා. දැන් ඔය මැමෝග්‍රෑම් එකකින් වගේ
බියරු පිළිකා හොයනවට වැඩිය අවුරුදු දෙකකට කලින් හොයාගන්න පුළුවන් කියලා. එතකොට ඒ වගේම තව එකක් තිබුණා එතන රූපරාමුවක්. ඒකේ තියෙනවා මේ ලෙප්‍රසි පේෂන් කෙනෙක්ගේ බ්ලඩ් සර්කියුලේෂන් එක. දැන් බ්ලඩ් සර්කියුලේෂන් එක හොඳට තියෙනවා නම් රස්නේ වැඩි. සර්කියුලේෂන් එක අඩු වෙන තැන මේ උෂ්ණත්වයේ අඩුයි. එතකොට අපි දන්නවා ලේ ගමනාගමනේ නැහැ කියලා. ඒක හින්දා ඔය කාඩියෝවස්කියුලර් ඩිසීස් වගේ ඒවා හොයාගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඩයබටික් පර්සන් ලගේ සර්කියුලේෂන් එක හොයන්නත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අතන දකුණු අත පැත්තේ යටම තියෙන රූපරාමුවේ පෙන්වන්නේ බ්‍රේන් ටියුමර් එකක් ඔපරේට් කරන්න හැටි. දැන් මං ගාවට ආව මේ බ්‍රේන් සර්ජන් කෙනෙක් ડોක්ටර් මයික් ලෙවි කියලා. එයා කරන්නේ මේ ටියුමර්ස් බ්‍රේන් එකේ තියෙන අයින් කරනවා. මොලේ තියෙන ටියුමර් එක. දැන් ඒක එයා අයින් කරන්න කලින් ඒකට බේත් දෙනවා. ඒකෙන් 95%ක් විතර මැරෙන්න. ඊට පස්සේ එයා මෙතන මේ ස්කල් එකේ පොඩ්ඩක් කපලා ඇතුළට ගිහිල්ලා ඒ ටියුමර් එක අයින් කරනවා. දැන් ඔතන අයින් කරනකොට එයාට තියෙන එකම ප්‍රශ්නේ තමයි ලේ ගොඩක් එනවා. එතකොට එයාට හොයාගන්න බෑ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර මේ හැදිලා ආපු අර ඇන්ජියෝජෙනිසිස් හින්දා හැදිලා ආපු පොඩි කැපිලරිස්. දැන් මොකද ලේත් රතු පාටයි, එයාට හොයාගන්න බෑ. දැන් එතකොට අපි අදෝරක්ත කිරණ කැමරාවක් පාවිච්චි කරා ඒ කැපිලරිස් හොයාගන්න. මොකද ඒක හොයාගන්න පුළුවන් එතනට එන බ්ලඩ් රස්නෙ හින්දා. එතන ඒ කැපිලරිස් ටිකත් අයින් කරගුවාම එයා වෛද්‍ය විද්‍යාව මගින් ඔප්පු කරා ප්‍රායෝගිකව මේ රිකවරි රේට් එක බ්‍රේන් ටියුමර්ස් වල ගොඩාක් වැඩි වෙන්න ගත්තා ඒ ටිකත් අයින් කරපුවාම.